පාල හැමෝටම තෙරුවන් සරණයි සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ 20:24 උසස් පෙළ BC පන්තියේ වැඩ කටයුතු අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ මේ වෙද්දී අපි අපේ පළවෙනි නිබන්ධනය අවසන් කරලා තියෙනවා අද අපි පටන් ගන්නෙ BC වල දෙවන නිබන්ධනයට අදාළ පාඩම් එකකේ තොරතුරු සාකච්ඡා කරන්න ගිය සතියේ මම උගන්වලා අවසන් වෙලා ඔයාලට ප්‍රශ්න කීපයක් දුන්නා පිළිතුරු ලියවන්න කියලා. දෙන ලද ප්‍රශ්න වලට ගෲප් එකේ ඉන්න සමාජිකත්වයෙන් හරි අඩක් පමණ. يعني භාගයක් විතර පිළිතුරු ලියලා එව්වා. පිළිතුරු ඒ පිළිතුරු සපයලා තිබුණේ නැහැ. හැබැයි දවස් කීපෙම කරපු පන්ති වල රෙකෝඩින් මම ඔයාලට ලැබෙන සලස්සලා තිබුණා. පිළිතුරු ලියන එක හෝ නොලියන එක ඔයාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න බලපානවා. ඉතින් ගුරුවරයෙක් විදිහට මගේ යුතුකම 100%ක් මම අංග සම්පූර්ණ ලෙස කරනවා. නිබන්ධන උගන්වන අවසන් කළා, පාඩම් උගන්වන අවසන් කළා. ඒකට අදාළ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලිව්වට පස්සේ තමයි අපිට හැකියාව ලැබෙන්නේ අපේ ප්‍රගතිය මැනගන්න. එතකොට කෙසේ නමුත් පුතේ මේ රෙකෝඩින් ටික පහුගිය දවස් දෙකේ තුනේ අතපසු වෙච්ච අය බලන්න අවුරුදු කෑමත් එක්ක ගොඩක් කාලවට අමතක වෙන්නේ නැති අධ්‍යාපන රටාව එහෙම අමතක වෙච්ච බවකුත් ගොඩක්ගේ ගොඩක් අය දිහා බැලුවම පේනවා ප්‍රශ්නයක් නැහැ අපි වැඩ ටික දැන් හරියට කරගෙන යමු අද 20:24 පන්තියේ තීරි ක්ලාස් එක අද අපි කතා කරනවා දෙවෙනි නිබන්ධනයට අදාළ ಭಾರತೀಯ ශ්‍රමණ සම්ප්‍රදාය හා අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදාය පිළිබඳ විස්තරාත්මක හැඳින්වීමක් මේ පාඩම 20:23 යටත් අතිශයම වැදගත් මොකද මේ පාඩමේ තමයි පුතේ ශ්‍රමණ සම්ප්‍රදාය බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළ තියෙන වෙනස්කම් ඒ කියන්නේ අනන්‍යතා ලක්ෂණ ඊට පස්සේ අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදාය බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය සත්ශාස්ත්‍රවරු ගැන සියලු කොටස කතා කරන්නේ මේ පාඩම් එකකට අදාළව. එතකොට අවශ්‍ය තොරතුරු මම ඔයාලට ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා. තවත් මොනවා හරි අවශ්‍ය දේවල් තිබුණොත් මම බෝඩ් එකේ ලියලා පෙන්නනවා. ඊට අමතරව මම කතා කරනවා සහ සුපුරුදු ලෙස නෝට් එක ලියාගන්න ඔයාලට පෙවරලා තියෙනවා. එතකොට දෙවන නිබන්ධනය ඇසුරු කරගෙන පොඩි හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ. ಭಾರತೀಯ ಸಮಾಜයේ ගත්තට පස්සේ ಭಾರತයේ කියලා කියන්නේ ඉන්දියාවට ඉන්දියානු සමාජය ඒකාකාරී එක ආගමික මතවාදයක් තිබිච්ච රටක් නෙවෙයි. දෙසටක් වූ මිත්‍යා දෘෂ්ටික මතවාද තිබුණු බව බ්‍රහ්මජාල සූත්‍රය තුල විස්තර කරනවා. ඒ කියන්නේ ඉන්දියාව කියන්නේ පුතේ භූමි ප්‍රමාණයෙන් අතිවිශාල භූමියක් ඒක නිසා අපේ රට වගේ 64 ගුණයක් 60 ගුණයක් අතර විශාලයිනේ. ඒක නිසා ඒ රටේ එක ආගමක් එක දර්ශනයක් එක මතවාදයක් විතරක් තිබුණේ නැහැ. බහුවිධ මතවාද හා බහුවිධ දර්ශන තිබුණා. එතකොට ඒවා බුදුහාමුදුරු උපදින්න කලිනුත් ඉන්දියාවේ තිබුණා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි කියනවා බමුණු සම්ප්‍රදාය ඊට පස්සේ ජෛනයෝ නිගණ්ඨයෝ ජටිලයෝ ඔය වගේ විවිධ ආගමික සම්ප්‍රදායන් බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වෙන්න කලින් ඉන්දියාව තුල තිබුණා. එතකොට අපි මෙතන කතා කරන්නේ ඇයි මේ ශ්‍රමණ සම්ප්‍රදාය ඉන්දියාවේ නිර්මාණය වුණේ? ශ්‍රමණ සම්ප්‍රදාය නිර්මාණය වුණේ බුදුහාමුදුරන්ගෙන් පස්සේද කියන එක. පැහැදිලිද? ඇයි ශ්‍රමණ සම්ප්‍රදායක් ඉන්දියාවේ නිර්මාණය වුණේ? ශ්‍රමණ සම්ප්‍රදාය නිර්මාණය වුණේ බුදුහාමුදුරුවන්ගෙන් පස්සේද? ඒ කියන්නේ පළවෙනි ශ්‍රමණය බුදුහාමුදුරුවෝද කියලා. ඔයාලගේ ඔළුවට ටක් ගාලා අයිඩියා එකක් එන්න ඕන. පළවෙනි ශ්‍රමණය බුදුහාමුදුරුවෝ වෙන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ සතර පෙර නිමිති දකිද්දි ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් පැවිදිරුවක් කියලා කෙනෙක් දැක්කා. පැවිදිරුවක් දැක්කයි කියන එකක් තියෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි පැවිදි වෙච්ච පළවෙනි කෙනා. මං හිතන්නේ මං කියන්නේ ඔයාලට පැහැදිලි ඇති තාර්කිකව කියලා පොඩ්ඩේම බුදුරජාණන් වහන්සේ සතර පෙර නිමිති දකිනකොට ලෙඩෙක් මහලෙක් මලමිනියක් අවසාන දැකේ පැවිදිරුවක්නේ ඒ කෙරෙහිනේ හිත පැහැදෙන්නේ ඒ නිසානේ ගිහි ගියත් හැරලා යන තීරණය කරන්නේ
එතකොට ඒක ඇත්තනම් බුදුහාමුදුරුවෝ නෙවෙයිනේ පළවෙනි ශ්‍රමණයා. පැහැදිලිද? පළවෙනි ශ්‍රමණයන් වහන්සේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. හැබැයි ශ්‍රමණ සම්ප්‍රදාය පුතේ බෙදන්න පුළුවන් මූලික කොටස් දෙකකට. ඒ මූලික කොටස් දෙක තමයි බෞද්ධ ශ්‍රමණ සහ අන්‍ය ශ්‍රමණ. කල්පනා කරගෙන එහෙම ලොකුවට මතක තියාගන්න දෙයක් නෑ. මම කියන ඔට් එක දෙනවා ඉතින්ම පැහැදිලිව. ශ්‍රමණ සම්ප්‍රදාය බෙදන්න පුළුවන් කොටස් දෙකකට බෞද්ධ ශ්‍රමණ හා අන්‍ය ශ්‍රමණ. දැන් අපි උඩ දාගන්නෙ මෙතනදී කවුද බෞද්ධ ශ්‍රමණ කියන්නේ? කවුද අන්‍ය ශ්‍රමණ කියන්නේ කියලා විතරයි. බෞද්ධ ශ්‍රමණයක මුලින් මතක් කරන්න ලේසි නිසා බෞද්ධ ශ්‍රමණ කියන්නේ ඉන්දියාවේ බුදුහාමුදුරු බුදුනාට පස්සේ එකතු වෙච්ච බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා විතරයි. බෞද්ධ ශ්‍රමණ කියන්නේ කවුද? බුදුහාමුදුරු, භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා. පැහැදිලිද? බෞද්ධ ශ්‍රමණ කියන්නේ එහෙනම් කවුද? බුදුහාමුදුරු එක්කෙනයි, භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා. පුතාල නිතයට සද්දි මදි නම් මට මැසේජ් එකක් දාන්න. එයා විතරක් අවුලද දන්නේ. සඳරේකට ඇහෙනවා මදිලු. අනිත්‍යයට තිලසමද කියලා පොඩ්ඩක් කියන්න. ඇහෙනවා මදි නම් මදි කියලා කියන්න. හරිද? එතකොට පුතේ මේ බෞද්ධ ශ්‍රමණනේ අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදායන් ගොඩක් ඉදියා. අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදාය මං හිතන්නේ දමිදු දන්නවා. කවුද දමිදු අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදායන්? ಭಾರತයේ හිටියේ බුදුහාමුදුරුව පහළ වෙන කාලෙ වෙද්දි. චටිල ආජීවක නිගණ්ඨ පරිබ්‍රාජක සචේලක අචේලක වගේ. අනරි. ඒ ටික හරියට හරි. ආජීවක, අචේලක, සචේලක, නිගණ්ඨ, පරිබ්‍රාජක, සත්සාස්ත්‍රවරු මේ හැමෝම ශ්‍රමණයෝ. හැබැයි මේ හැමෝම ශ්‍රමණයෝ වුණාට මේ හැමෝම අන්‍ය ශ්‍රමණයෝ. බෞද්ධ ශ්‍රමණ නොවන අය. කවුද අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදායන් කියන්නේ? ආජීවක, අචේලක, සචේලක, නිගණ්ඨ, පරිබ්‍රාජ, සත්සාස්ත්‍රවරු කියන හැමෝම අයිති වෙන්නේ බෞද්ධ ශ්‍රමණ නොවේයි අන්‍ය ශ්‍රමණ. පැහැදිලිද? මේ අයගේ මාවත ඉතාම වෙනස්. හැබැයි ඇයි භාරතයේ බමුණු අධිරාජ්‍යයක් පවතිනකොට ඇයි ශ්‍රමණ සම්ප්‍රදාය නිර්මාණය වෙන්නේ? බමුණු ඉදදී ඇයි පුතේ ශ්‍රමණයෝ කියලා කට්ටියක් නිර්මාණය වෙන්නේ? හේතුව ඇයි? කාටද උත්තරයක් දෙත හැකිද? ඇයි බමුණු සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධව ශ්‍රමණ සම්ප්‍රදාය කියලා එකක් නිර්මාණය වුනේ? ස්වාමින් වහන්සේ බමුණු කාටද උත්තරයක් දෙන්න පුළුවන්? සම්ප්‍රදායට විරුද්ධව ශ්‍රමණ සම්ප්‍රදාය නිර්මාණය වුනේ බමුණු සම්ප්‍රදාය ප්‍රධාන වශයෙන්ම කාන්තාවන්ට නොසලකීම් සිදු කරා, ඊළඟට ශුද්‍රයන්ට නොසලකීම් සිදු කරා. يعني ඒගොල්ලෝ වෙනම අර මේ කවුද ආර්යයන් කියලා වෙනම කුලයක් හදාගෙන ඉඳින බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය තමයි හොඳම. يعني ආර්යයන් කියලා කියන්නේ ශුද්‍රයෝ අනාර්යයන්, එහෙම ඒ විදිහට බෙදාගෙන තිබ්බා. එතකොට මේ අන්නේ හේතුව නිසා කාන්තාවන්ට හයිට නොසල, يعني මේ කාන්තාවන්ට නිග්‍රහ කිරීම නිසා ඔන්න ඔය කියන හේතුන් හින්දා ප්‍රධාන වශයෙන්ම මේ වෙනම ප්‍රතික්ෂේප කළ කියන්නේ ගලපනම් මේ වෙනත් විමුක්ති මාර්ගයක් සොයාගෙන ගියා. ඒ කියන්නේ අර ආශ්‍රම ධර්ම වලට එහෙම එකඟතාවයක් දැක්වේ නැති නිසා මේ වෙනත් මාර්ගයක් සොයාගෙන ගිය පිරිස අන්‍ය ශ්‍රමිකයන් කියලා හඳුනනවා. එකක් නෝට්ටරය. තවත් කාගේරි පුතේ උත්තරය තියෙයි. බය නැතුව කියන්න, මොන පේන්නේ නැහැ නේ කියන්නේ. තව අදහසක් තියෙනවද කාගේරි? මේක මෙහෙම වෙන්නේ නැති කියලා. ඉගෙන ගත්ත ළමෙක් කතා කරද්දි මං ගන්නට වඩා සමහරවිට මතක හිටින්න පුළුවන්. ඒකයි මං අහන්නේ පුතේ. කාට හරි තියෙනවා නම් කියන්න අදහස. ඕක මෙහෙමත් වෙන්නේ නැති හැමෝටම වැරදුනට කමක් නැහැ හැමෝම. කිසි ප්‍රශ්නයක් නැහැ. මොන පේන්නේ නැහැ නේ ඔයාලගේ. හරි, දැන් ගුරුවරයෙක් කියන මගෙත් තියෙන ওই සමානම අදහසක් තමයි තියෙන්නේ. ಭಾರತයේ හිටිය බමුණන්ගේ ඉගැන්වීම් මිනිස්සුන්ට දැඩිසේ හිංසාකාරී. වර්ණ ධර්ම කියයි, සෝ ධර්ම කියයි, ආපත් ධර්ම කියයි, ආශ්‍රම ධර්ම කියයි, යාගය කියයි, කාන්තා නිදහස නැහැ කියයි,
සුද්ධෝ වෙනම කියයි පංච නීච කුල තව එකක් කියයි පැහැදිලිද ආර්ය අනාර්යබේදී කියලා වෙනම එකක් තියෙනවා එතකොට මේ බමුණන් ඉගැන්වීම තුලින් මිනිස්සු දැඩි ලෙස පීඩාවට පත් වෙලා හිටියා අන්නේ පීඩාව දරා ගන්න බැරි වෙච්ච තැන ඒකට ප්‍රතිවිරුද්ධව නිර්මාණය වෙච්ච අලුත් සම්ප්‍රදාය තමයි බුද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ ඔයාලා ඔළුව නමාගෙන ඉඳිත් එක්කෙනෙක් කියන්නේ කොයිලාවෙක් ගහනවා හැමදාම ටොකුවයි ඉනවා හැමදාම ගහනවා හැමදාම විහිළු කරනවා හැමදාම අම්මට බයිනවා අපි ඉවසගෙන ඉන්න සීමාවක් තියෙනවනේ කොච්චර අපි කොච්චර බය වුණත් අපි අපේ සීමාව ඉවසන ප්‍රමාණයක් තියෙනවා දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් කැපැසිටි එක එතනින් එහාට අපි ඕන කෙනෙකුට අත උස්සනවා අපි එතනින් ඕන කෙනෙක් අත අරිනවා ඕන කෙනෙක් අපිට එපා වෙනවා ඇයි ඒ අපිට පීඩා විඳින්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඊට පස්සේ අපිට වැඩක් නැහැ බුදුහාමුදුරුවෝ ජේසුස් වහන්සේද අදාළ නැහැ අම්මද තාත්තද අපි අපේ දැඩි මතයකට එනවා අම්බල කොහොමනම් අපිට සලකන්නේ අපිත් එහෙම තමයි කියලා අපි වෙනම පාරක ගමන් කරන්න උත්සාහ කරනවා මෙන්න මේකම තමයි බුදු වෙන්නේ බමුණන්ගේ පීඩනේ එල්ලවෙන පීඩනේ උපරිම දලාගෙන හිටියා දරා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණයට දරාගෙන හිටියේ හැබැයි බමුණු හිතන් හිටිය මුන්ට මේ තව පීඩනේ පත් කරද තව පීඩා කරද තව පීඩා කරද කියලා යාළ පුළුවන් තරම් තව හිරකලා පාඩමකට අදාළ වන නිසා ටිකක් ගලපන්න පුළුවන් නිසා උදාහරණයක් මම ගන්නම් පහුගිය කාලේ ඔයාලට මතක ඇති අපේ රටේ දේශපාලන වාතාවරණය තුළ සිදුවෙච්ච විවිධ විපර්යාස එතකොට ඒ වෙලාවේ මිනිස්සු හිතපු ජනාධිපතිතුමා එපා කියන ප්‍රධාන හේතු සාධක තමයි ඔය මොනවා කවුරු කිව්වත් ප්‍රධාන හේතු විදිහට පුතේ ඉදිරිපත් උනේ එකක් තමයි රටේ තිබෙච්ච මේ තෙල් නොමැතිවීමනේ තෙල් නොමැතිවීම සහ තෙල් වල මිල අධික ලෙස ඉහළ යාම දෙක ගෑස් නොමැතිවීම සහ ගෑස් වල මිල අධික ලෙස ඉහළ යාම තුන ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් නොමැතිවීම ප්‍රධාන ලෙස දැන් අපිට විදුලිය දවසේ වැඩි ප්‍රමාණයක් කප්පාදු කළා තිබීම ඉතින් ඔය හේතු සාධක නිසා මිනිස්සු ඉවසගෙන හිටියා මිනිස්සු ඒවා දරාගත් හැබැයි මිනිස්සු කිසියම් තැනකදී තීරණයකට ආව මේ විදිහට අපිට ජීවත් වෙන්න බෑ අපි මොකටද මේ විදිහට ජීවත් වෙන්නේ අපේ රට තුල අන්න එතකොට මිනිස්සු එක දෙක උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා මිනිස්සු හතර පහ උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා මේ ජොබ් එකට ගිය මිනිස්සයා ගෙදර එන ගමන් පැය භාගයක් උද්ඝෝෂණයකට සම්බන්ධ වුණා හැමදාම වැඩට ගිය මිනිස්සයා එක දවසක් වැඩට යන්නේ නැතුව උද්ඝෝෂණයට සම්බන්ධ වුණා නේද නිමාඩු දවසට උද්ඝෝෂණයට ගියා කොළඹ කොටුවේ ගිහිල්ලා නතර වුණා පුළුවන් අය උද්ඝෝෂණයට එන්න බැරිය කන්න බොන ටික දුන්නා මම මේ සාධාරණ කරනවා අසාධාරණ මේ මතයක් නේ මම මේ පුතේ පාඩම තේරෙනවාට උගන්වීමක් විතරයි නැත්නම් මේක මම YouTube එකට දාන උගන්වලා ඔයාලට පාඩම් බලාගෙන ඊට පස්සේ මම කපලා කොටලා කෙනෙකුට මේකට විවිධ අර්ථකථන ඉදිරිපත් කරන්න පුළුවන් මම කියන්නේ ඔය වගේ අපි පීඩාව දරා ගන්න නැති වෙච්චන් අපි ඕනම කෙනෙක් රිජෙක්ට් කරනවානේ ඒත් මේ ಭಾರತයේ ශ්‍රමණ සම්ප්‍රදාය කියලා එකක් අලුතෙන් නිර්මාණය වෙන හේතුව තමයි බමුණු සම්ප්‍රදාය නොගැලපීම බමුණු සම්ප්‍රදායෙන් එන පීඩාව දරා ගන්න බැරි වීම අනේ පීඩා දරා ගන්න බැරි නිසා කරපු ප්‍රධාන දේ තමයි පුතේ බමුණු මතවාද වලට විරුද්ධව සමාජ කණ්ඩායමක් නිර්මාණය වුණා එසේ නිර්මාණය වෙච්ච සමාජ කණ්ඩායමට තමයි අපි ශ්‍රමණ සම්ප්‍රදාය කියලා කියන්නේ පැහැදිලිද ඒ ශ්‍රමණ සම්ප්‍රදායිනේ බුදුහාමුදුරු විතරක් නෙමෙයි ආජීවකයෝ ඉන්නවා අචේලකයෝ ඉන්නවා සචේලකයෝ ඉන්නවා නිගණ්ඨයෝ ඉන්නවා පරිත්‍රාජකයෝ ඉන්නවා සක්සාස්ත්‍රවරු ඉන්නවා මේ හැමෝම නිර්මාණ වෙලා හිටියේ මම ප්‍රශ්නයක් අහනවා මේ හැමෝගෙම පොදු හතුර කවුද මේ හැමෝගෙම පොදු හතුර කවුද පුතා බමුණා ඔව් මේ හැමෝගෙම පොදු හතුර බමුණා මොකද මේ හැමෝටම උවමනා වුණා බමුණු පන්නන්න තමයි උමනාව. වෙන කවුරුවත් මේකින් ඉවත් කරන්න නෙවෙයි උනේ වෙන කවුරුවත් විවේචනය කරන්න නෙවෙයි උමනාව තිබ්බේ. බමුණන් විවේචනය කිරීම සහ බමුණන් පැන්වීම තමයි තිබිච්ච එකම අරමුණ. ඒ නිසා ಭಾರತයේ ශ්‍රමණ සම්ප්‍රදාය බලවත් වුණා. බුදුරජාණන් වහන්සේත් බමුණන්ගේ ගැන විවේචනය කළා. ඒකත් එක්ක පුතේ හැමෝම එකතුලා මහා පීඩනයක් බවට පත් කළා. බමුණු මතවාද බැහැර කිරීම සිද්ධ කළා ಭಾರತීය සමාජය. එතකොට අන්නේ ಭಾರತීය සමාජයේ විශාල පිරිසක් සහිත හිටිය එක කණ්ඩායමක් හිටියා ඒ තමයි සක්සාස්තුරු. එතකොට අපි මේ පාඩම ඇතුලේ කතා කරන ප්‍රධාන මාතෘකාව තමයි සක්සාස්තුරු. පැහැදිලිද? සක්සාස්තුරු අපි දන්නවා ගණනින් 6 දෙනයි පූර්ණ කස්සප, මක්කලි ගෝසාල, අජිත කේසකම්බල, පපුද කච්චායන, සංජීව බෙල්ලාති පුත්ත සහ නිගණ්ඨනාත පුත්ත
මේ හැමෝගෙම දර්ශනවාද අපි මේ පාඩම තුල ඉගෙන ගන්නවා. මෙයාලා නිර්මාණයේ උනේම බමුණන්ගේ ආකල්ප විවේචනය කරමින්. ඉතින් ඒ ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඊට කලින් අපිට ලියා ගන්න වෙනවා නෝට් එකේ ශ්‍රමණ සම්ප්‍රදාය තුල හා බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුල දකින්න ලැබෙන වෙනස්කම් මොනවද කියන හැඳින්වීම. හැඳින්වීමෙන් පස්සේ අපි සත්සාහතුරු ගැන වෙනම එකතු වෙලා ඊට පස්සේ පූර්ණ කස්සප මක්කලී ගෝසාල පිළිවෙලින් කිනාගෙන ඔවුන්ගේ ඉගැන්වීම් මතවාද ටික අපි කතා කරනවා. එහෙම තමයි පුතේ පාඩම වල ටික වෙන්නේ. ඉතින් මුලින්ම නෝට් එකක් ලියා ගන්න තියෙන්නේ. පුළුවන් හැමෝම තමන්ගේ කැමරා ඔන් කරගෙන නෝට් එක ලියන්න පටන් ගන්න. ලියා ගන්න පුතේ දෙවෙනි පාඩම කියලා ලියා ගන්න නැත්නම් නිබන්ධන අංක 2 කියලා ලියන්න. දෙවෙනි පාඩම එහෙම නැත්නම් නිබන්ධන අංක 2. ඔයාලා කැමරා ඔන් කරගන්න. මම මුලින් ඕෆ් කරනවා. පුළුවන් හැමෝම පුතේ කැමරා ඔන් කරගන්න. ඒතර අලස නැහැ පන් තියෙන පුළුවන් පහසුවෙන්. මිනිස්සුන්ට සාමාන්‍යයෙන් කොච්චර විතර මහන්සිට පුළුවන් ඇද? අද මම මගේ පන්ති පටන් ගත්තේ උදේ 9ට. 9 සිට 1 දක්වා. 10, 11, 12 එක පැය හතරක් කුටිගාවතේ පන්ති එක තමා. 1 ඉඳන් 3 වෙනකන් විවේකය. 3 ඉඳන් ආයි 5 මාර වෙනකන් පන්ති කළා. පැය 2මාරයි. පැය 2ක් කියමු. එතකොට පැය 6යි. ආයි 6ට පටන් ගත්ත පන්ති. 6 ඉඳන් 8 වෙනකන් කළා. එතකොට පැය 8යි. දැන් මේ උගන්වන පැය 2යි පැය 10යි. දවසට පැය 10ක් අද දවසට උගන්වලා තියෙනවා. නේද? ඔයාලා එතකොට ඉගෙන ගන්න ළමෙක් විදිහට දවසට පැය 10ක් පාඩම් කරන්න පුළුවන් නම් හරි ලේසි කාලසටහන අදා ගන්න. උදේ 8ට පටන් ගන්නවා. 7ට පටන් ගත්ත නම් තමයි වඩා හොඳ. 7ට පටන් ගත්ත 7 9 පාඩම් කළා පොඩි විවේකයක් ගත්ත 9 හමාර වෙනකම්. 9 හමාරට පටන් ගත්ත 10 හමාර 11 හමාර. 11 හමාර වෙනකම් පාඩම් කළා. එතකොට පැය 4ක් පාඩම් කළ ඉවරයි. 11 හමාරට පාඩම් කළා හොඳම දේ තමයි ලොකු විවේකයක් ගන්න එක. ඒක දවල් කෑමට ඊට පස්සේ නාන්න විනාඩි 30ක නිින්දකට යොදා ගන්න. ආයි 11 හමාරෙන් පස්සේ හවස 2 හමාර වෙනකම් පොඩක් අතින් උත් අල්ලන්න එපා. ඒ කාලේ අපත යනවා කියලා හිතන්නත් එපා. ඒ වෙලාව ඔයාලා තියාගන්න. කඩේ යන්නේ, කඩේ යන්නේ වට පොලේ යනවා නම් පොලේ යන්න, කොණ්ඩ කපන්න, රැවුල කපන්න, රෙදි හොදන්න, නියපොතු මඳින්න, නියපොතු කපන්න, දත් ගලවන්න, ඒ හැම දෙයකටම තියාගන්න මේ පැය වෙලා. කීද වෙලාව 11මාරේ සිට හවස 2මාර දක්වා 2මාරට පටන් ගන්න ආයි පාරක් වැඩ ටික 2මාර බැලනම් පුතේ 3 වෙනකම්ම තියා ගන්නකො 3 වෙනකම්ම 11මාර බලන්න 12මාර 1මාර 2මාර පැය දෙක 3යි පැය 3මාරක් තියෙන ඔයාලගෙන 3ට පටන් ගත්තොත් වැඩ කරත හැකි අපිට 5මාර වෙනකම් එතන පැය 2මාරයි එතකොට අතන පැය 4යි 2මාරයි කියන්නේ 5යි 6යි 6මාරයි හවස 5මාර වෙද්දී ආයි වැඩ නවත්තන්න හවස 5මාර ඉඳන් රෑ 8 වෙනකම් ඔයාලගේ වැඩ ටික කරන්න. රෑට කන්, වොෂ් දානවා නම් ඒව දාන්න හරි, Facebook යනවා නම් ඒව, WhatsApp chat කරන ඒවා, බබාලන් දි කරන ඒවායි, ලව් කරන ඒවායි, මල් කඩන ඒවායි, ඒ ඔක්කොම සම්බන්ධතා ප්‍රේමණීය, අමරණීය ඔක්කොම සම්බන්ධතා අවසන් කරන රාත්‍රී 8 වෙද්දි. එතන වෙලාව 6මාර 5මාරේ සිට 8 දක්වා. රාත්‍රී කෑමත් අරන් ඉවර කරන්න. 8ට සූදානම් වෙන පාඩම් කරන්න. 8 ඉඳන් 9 10 11 11මාර 11මාර කියලා කියන්නේ පැය දිනව 3මාරක් පැහැදිලිද එතකොට උදේ පැය 4යි හවස පැය 2මාරයි කියන්නේ 5යි 6යි 6මාරයි රෑට පැය 2මාරයි කියන්නේ 7යි 8යි 9යි දවසට පැය 9යි 11මාරට රෑ නිදා ගන්න 11මාර නම් ඕන්නම් 12 වෙනකම් ෆෝන් එක ඔබලා පැය භාගයක් නිදා ගන්න 12ට ඕන්නේ කොබන්නේ කියලා කියන්නේ හේතුව තමයි බලහත්කාරකමින් ඔයාලට ඕක අතහැරලා ජීවිතයක් නැති නිසා. ඉතින් 12ට නිදාගත්ත කියලා හිතන්න 1 2 3 4 5 6 පැය 6යි. 6 මාරට නැගිටින්න. උදේ 6 මාරට නැගිට්ට 7 වෙද්දි වැඩ ටික ඉවර කරගත්ත. 7ට පාඩම් කරන්න පටන් ගත්තා. ඔන්නේ කාලසටහනට අනුව ඔයාලට අවම මාස 3ක් වැඩ කරන්න පුළුවන් නම් විභාගය කියන එක නැති මහා ලොකු දෙයක් නැහැ ඉතින්. පාඩම් කරා ගත්තට පස්සේ තේරෙන ඇතිරෙද්දක් නැහැ කියලා. දැන් 23 ලියන අය සත්සාහතුරුට ඉවර කළා තිබ්බනම්, සංගායනාට ඉවර කළා නම්, විශ්වවිද්‍යාලට ඉවර කළා නම්, මහා විහාරයේ අභයගිරි ඉවර කළා නම් මොනවද කරන්න තියෙන්නේ? ඇති දෙයක් නැහැ පාඩම් කරන්න. මංගල සූත්‍රයේ, පරාභව සූත්‍රයේ, සිගාලෝවාද සූත්‍රය ඉවර කළා නම්, ධම්මපදයේ ආත 10ක්වත් පාඩම් කළ ඉවර නම්, එක්සෑම් එක ලියන මහ දෙයක් මේ. වැඩිත් එක කාලේ
එනිසා උත්සාහ කළ බලන්න අයිඩියා එකක් විතරයි දුන්නේ මට කියන්න උමනාව තිබ්බේ එහෙම මහන්සි නැහැ කියලා මිනිස්සෙක් ඉතින් මැරෙන්නේ නැහැ ඔව මහන්සි වෙන්න පුළුවන් තරුණ කාලෙනේ අවුරුදු 40 45 වගේ වෙනකන් කෙනෙකුට ඉතින් ගොඩක් මහන්සි වෙන්න පුළුවන් ඊට පස්සේ අවපක්ෂි හරි අපි ලියාගන්න නිබන්ධන අංක 2 කියලා දාගන්න කිව්වා ප්‍රධාන මාතෘකාව ලියාගන්න ප්‍රධාන මාතෘකාව අනු මාතෘකාව නෙවෙයි ප්‍රධාන මාතෘකාව ಭಾರತೀಯ ಶ್ರಮಣ ಸಂಪ್ರದಾಯ ದಮಿನಿ ಮೇ ಪಾರ ವಿಭಾಗ ಲಿಯನ್ನು ಹೊಂದರ ಅನಿವಾರ್ಯ ಹೊಂದೆ ಆಯ್ ಕಲ್ ದಮಿನಿ ನೇ ಬಲಮು ಸಾವಿನ್ನಾಸು ಅಮ್ಮ ನೇ ನೇ ಕುನ್ ಹರಪನ ಕತಾರನೆ ಪಾಬಾ ಇದಟ್ ಅವಿಲ್ಲ ಕಂಡಗನೆ ಅಪ್ಪಾ ಬಲಮು ಗಾನ್ನೆ මොකක්ද ආයි බලමු ගන්න නෑ 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 සම්බන්ධ වෙන්නේ මේ පාරේ ඊවේ නැත්තම් බලාගන්න සුදු බං අනිවාර්යෙන් ලියන්න විභාගය මොලිය එහෙම ඉන්නේ මටයි තාත්තට මම බඩ කරනවා තමයි විභාගෙ ඩිවේ නැත්තම් ගෙදරින් පන්නන්නේ කි මාව ගෙදර ගෙනත් තියාගන්නයි කියන ඊට වඩා ලාවයි මොකද්ද ඔය කාමරේට මම ඉන්න බලේ පන්තියක් කරන හරි අපි පුතේ ඡේදයක් විදිහට ලියමු මෙම පාඩම තුලින් බෞද්ධ ශ්‍රමණ හා බෞද්ධ ශ්‍රමණ හා අන්‍ය ශ්‍රමණ කණ්ඩායම් පිළිබඳවත් අන්‍ය ශ්‍රමණ කණ්ඩායම් පිළිබඳවත් ශ්‍රමණ සම්ප්‍රදාය නිර්මාණය වීම පිළිබඳවත් ශ්‍රමණ සම්ප්‍රදාය නිර්මාණය වීම පිළිබඳව කරුණු සාකච්ඡා කෙරේ. ශ්‍රමණ සම්ප්‍රදාය නිර්මාණය වීම පිළිබඳවත් කරුණු සාකච්ඡා කෙරේ. ඔවුන්ගේ ඉගැන්වීම් පිළිබඳව සත්ශාස්ත්‍රවරුන් හා ඔවුන්ගේ ඉගැන්වීම් පිළිබඳව කරුණු සාකච්ඡා කෙරේ. ඔවුන්ගේ ඉගැන්වීම් පිළිබඳව කරුණු සාකච්ඡා කෙරේ. උදේ පාට පෑනකින් තොර ලකුණක් දාල ලියා ගන්න. විභාගයේදී මෙම පාඩමට අදාළව විවාහයේදී එහෙම නෙමෙයි හොනේ විභාගයේදී
අසාධාරණ විද්‍යාන්න එකක් විභාගයේදී මෙව පාඩමට අදාළ ලකුණු 4ක ලකුණු 4ක ක්‍රමාවක් 5ක ලකුණු 4ක ක්‍රමාවක් 5ක ක්‍රමාවක් 6ක 4ක 5ක 6ක රචනා ප්‍රශ්නයක් යොමු විය හැකි අතර රචනා ප්‍රශ්නයක් යොමු විය හැකි අතර බහුවරණ ප්‍රශ්න නැත්නම් MCQ බහුවරණ ප්‍රශ්න නැත්නම් MCQ ප්‍රශ්න බහුවරණ ප්‍රශ්න නැත්නම් MCQ දෙකක් යොමු වීමට බෙහෙවින් දෙත දෙකක් යොමු වීමට බෙහෙවින් ඉඩ ඇත ඔවා දෙන්න හේතුව තමයි ආවට ගියාට නෝට් පාඩම් කරන්න නැහැ අපි ඔළුවේ තියා ගන්න ඕන මේ පාඩම අපිට කොච්චර දුරට විභාගෙදි වැදගත් වෙනවද කියලා පැහැදිලිද ඔවා අපි බලලා තමයි තීරණය කරන්නේ එක්සෑම් එකේදී මොන පාඩම්ද අපි විභාගෙට ලියන්න නැතුව අතාරින්නේ මොන පාඩම්ද වැඩිපුර බලන්නේ කියලා තීරණය කරන්න තමයි ඔවා දෙන්නේ ඒකයි ලියන නෝට් එකේ පාඩ පෑනකින් වෙනම ලියන්නේ ඉනිදාස ඉන්න දවසක ඔය වගේ දැන් හයිලයිට් කරලා දාන්න හයිලයිට් කරන්න ඔක ඔක මම ක්ලාස් වුණා ළමයිට පුතේ කොටුවක් ගහලා වෙන් කර ගන්න දෙනවා ඔක තමයි පාඩමේ මඟ පෙන්වන්නේ පැහැදිලිද ඉගෙනුම් ඵලය කියලා කියන්නේ මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ ඔය ටික කව වෙලා තියෙනවනේ කවුරු ඉගෙන ගත්තත් කවුරු ඉගෙනුවා ඒ කියන්නේ පාඩමට අදාළ ලකුණු 4ක 5ක ප්‍රශ්නයක් දුන්නොත් ඒකට උත්තර ලියන්න පුළුවන් වෙනවා පාඩම ඇසුරෙන් බහුවර්ණ ප්‍රශ්නයක් දෙකක් ඇහුවොත් ඒකට උත්තර සපයා ගන්න පුළුවන් වෙනවා එතකොට තමයි මේ පාඩම හරියට කව වෙන්නේ දැන් තමයි පාඩමට සෙට් වෙනවා දැන් හරි දැන් ලියන්න මගේ විස්තරේ මන්දනේ විස්තරය තමයි දැන් කියන්නේ. දැන් තමයි පාඩමට අදාළ තොරතුරු කියන්නේ ඒක අලුත් ඡේදකින් පටන් ගන්න. ක්‍රිස්තු පූර්ව 6 වන සියවස වන විට කොහෙන්ද ක්‍රිස්තු පූර්ව 6 තමයි පට ගන්න. ක්‍රිස්තු පූර්ව 6 වන සියවස වන විට ಭಾರತයේ වැඩි කොටසක බලය ಭಾರತයේ වැඩි කොටසක බලය වරහන් ඇතුලේ දාගන්න පුතේ පාට පෑනකින් ආගමික දේශපාලනික අධ්‍යාපනික ආගමික දේශපාලනික අධ්‍යාපනික වැඩි කොටසක බලය කියන්නේ ඔන්න ඔය අංශයක් නේ වැඩි කොටසක බලය ආගමික දේශපාලනික අධ්‍යාපනික ආයි බෑන මාරු කරලා වැඩි කොටසක බලය ආගමික දේශපාලනික අධ්‍යාපනික වරහන් වහලා වැඩි කොටසක බලය බමුණන් විසින් අත්පත් කරගෙන තිබුණි බමුණන් විසින් අත්පත් කරගෙන තිබුණි එහිදී ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද එහිදී ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද බොහෝ ඉගැන්වීම් බොහෝ ඉගැන්වීම් මිනිසුන්ට දැඩි ලෙස පීඩාකාරී විය මිනිසුන්ට
දැඩි ලෙස පීඩාකාරී විය. එම මතවාද දරා ගැනීමට නොහැකි තැන එම මතවාද දරා ගැනීමට නොහැකි තැන ඒවා විවේචනය කරමින් ඒවා විවේචනය කරමින් නිර්මාණය වූ නව ආගමික සම්ප්‍රදාය නිර්මාණය වූ නව ආගමික සම්ප්‍රදාය හඳුන්වන ලද්දේ නිර්මාණය වූ නව ආගමික සම්ප්‍රදාය හඳුන්වන ලද්දේ පාඨපෑනකින් ශ්‍රමණ සම්ප්‍රදාය නමින්ය. ශ්‍රමණ සම්ප්‍රදාය නමින්ය. එම ශ්‍රමණ සම්ප්‍රදායේ එම ශ්‍රමණ සම්ප්‍රදායේ මූලික ප්‍රභේද දෙකක් විය. එම ශ්‍රමණ සම්ප්‍රදායේ මූලික ප්‍රභේද දෙකක් විය. කොමිලක්කන් එක පාට පෑනකින් බෞද්ධ ශ්‍රමණ දෙක අන්‍ය ශ්‍රමණ බෞද්ධ ශ්‍රමණ දෙක අන්‍ය ශ්‍රමණ දැන් පුතේ අනුමාත්‍රකාවක් ලියා ගන්න පාඩ පෑනකින් අන්‍ය ශ්‍රමණ කණ්ඩායම් අන්‍ය ශ්‍රමණ කණ්ඩායම් පාපි පන්ති දෙදි තේකක් එම අරගෙන එන්න. තේක. කක්කරි ඩිස්කට් එකක් හරි, ඒ කඩන බෑට් එකක් හරි, රටකජු ගොට්ටක් හරි. බොම්බේ මෝටයි හරි කවන්නේ නැහැ. ඒක ටික කලසකම යනවා නැත්නම් දෙක දිග දිමිලෙන් ටික කම්මනේ. අන්නේ සමන කණ්ඩායම් උදේ පාට පෑන් වලින් යටර ලියන්න මෙමි අර තෝදේය සිටුවරය මච්චරි ගෝසිය වගේ ලියන්නේ කමාද දාමේ පොත් නැත්නම් කියන්න මේ මෙන් හරි එවන්න යටර ලියන්න යටට කමාද දා යෝගින් මේ පාඩම් ගන්න ගියාට පස්සේ මෙලෝ සංසාරය තේරෙන්නේ කැතයි නිසා ක්‍රම දෙයක් නැහැ රූල් දෙක තුනක් ගියාට ලියන්න අන්නේ සම්ම ගන්නනේ ආජීවක එක දෙක දාලා ලියාගෙන එක දෙක කියන්නේ ලියාගෙන යනවා හරි ඒක දාගන්න ආජීවක
අචේලක සචේලක ජීවිත අචේලක සචේලක නිගන්ට නිගන්ට ජටිල නිගන්ට ජටිල පරිබ්‍රාජක නිගන්ට ජටිල පරිබ්‍රාජක සත්ශාස්තෘවරු සත්ශාස්තෘවරු ස්වාමීන් වහන්සේ මේ දැන් මේ කිව්ව කට්ටිය මේ කණ්ඩායම් වලටම නේද ෂට්ශාස්ත්‍රවරු සත්ශාස්ත්‍රවරු අයිති වෙන්නේ ඔය කණ්ඩායම් වලටම තමයි. එහෙනම් සත්ශාස්ත්‍රවරු දාන්න ඕන කොට වෙන්න. සත්ශාස්ත්‍රවරු කියලා කියන්නේ මේ වෙනම ශ්‍රමණ කණ්ඩායමක් නේ. එයාලානේ බලවතුන් ඉදිරියට අපි කතා කරන්නේ ඒ නිසා එයාලව දාන්න ඕන. පැහැදිලිද? අපි අක්සරා අක්ක ඇහුවනේ පුතෙත් කියනවා සංසාරේ කමන්නේ ඉගෙන ගන්න හැමෝම පුතාල තමයි පුතාල සහ දුවල පස්සේ නෑ දැකන් යාළුකන් හිතවත් ගන්න දීම දැන ගන්න දැක්කෙත් නෑ පස්සේ තමයි දැක් හරි ඊට පස්සේ පුතේ කියන්නේ බෞද්ධ ශ්‍රමණ කියලා බෞද්ධ ශ්‍රමණ බෞද්ධ ශ්‍රමණ බෞද්ධ ශ්‍රමණ භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හරි ඊට පස්සේ පුතේ තියෙන මං ෂෙයා ගන්න නෝට් එකක් තියෙන ලියා ගන්න මේ එහි මුලින්ම කතා කරන දේ ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් ඒ තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුල හා ශ්‍රමණ සම්ප්‍රදාය තුල දකින්න ලැබෙන වෙනස්කම් ඔය වෙනස්කම් කියන එකට අපි කියනවා පුතේ වචනය අනන්‍යතා ලක්ෂණ කියලා එක්සෑම් එකට අහන්නේ බ්‍රාහ්මණ සම්ප්‍රදාය හා ශ්‍රමණ සම්ප්‍රදායේ අනන්‍යතා ලක්ෂණ නම් කරන්න කියලා තමයි අහන්නේ අනන්‍ය කියන්නේ අයිති කියන එක අයිති ලක්ෂණ එයාලට ආවේනික ලක්ෂණ බ්‍රාහ්මණ සම්ප්‍රදාය ටික මම කියාගෙන යන්නම් ඔයාලට දන්න දැන් අහු වෙනවා
බ්‍රාහ්මණ සම්පදාය අනන්‍යතා ලක්ෂණ තමයි පුතේ ਸਰව බලධාරී දේව විශ්වාසය. ඒ කියන්නේ මහා බ්‍රහ්ම සංකල්පය දෙක වර්ණ ભેදේ මූලික කොට ගැනීම. වර්ණ ભેදේ කියලා කියන්නේ අපි දන්නවා බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන ටිකෙන් වීම. තුන සෝධර්මහ ආපත් ධර්මණු ත්‍යාකරීම. සෝධර්ම කියන්නේ මොනවද කියලා දන්නවා? සෝධර්ම කියන්නේ ඒ කුලයට නියමිත කාර්යයන්. ආපත් ධර්ම කියන්නේ ආපදාවදී ක්‍රියා කළ යුතු ආකාරය. ආශ්‍රම ධර්මණු ත්‍යාකරීම. බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ථ සන්‍යාසී කියන ආශ්‍රම ධර්මණු කටයුතු කරන එක. ආත්මවාදයේ මූලික වීම. ඔයා දන්නවා ආත්මවාදය සහ අනාත්මවාදය කියලා දෙකක් තියෙනවා. ආත්මය ගැන තමයි මේ වැඩි වශයෙන් කතා කළේ. යාගයේ මූලික වීම. යාගය කියන්නේ බමුණන් අතර පැවතිච්ච ඉගෙනීමක්. කාන්තා නිදහස සීමා කිරීම. කාන්තාවට දෙච්ච නිදහස ලිමිට් කළානේ. සීමා කළා, හිර කළා. ඊට පස්සේ පොදී ඉඳුරන් පිනවීමට මූලිකත්ව දීම. ඉන්ද්‍රිය සංවරය නෙවෙයි ඉඳුරන් පිනවන තමයි වැඩි වශයෙන් නැගළුවේ. ඊට පස්සේ කම් සැප මිදීම. දෙවියන් කෙරෙහි භක්තිමත් වීම. එයාලගේ මූලික ලක්ෂණේ මරණයෙන් පසු දෙවියන් කරා ගොස් ඉපදීම. සිතීමේ හා විමසීමේ නිදහස සීමා කිරීම. මිනිසුන්ට හිතන්න තියෙන, හිතලා වැඩ කරන්න තියෙන නිදහස සීමා කළා බමුණෝ. ඔන්නේ බමුණන්ගේ ආකල්පවලට විරුද්ධව තමයි පුතේ අර අපි ඔය අට ලියවුව පාට පෑනකින් යටට ලියාගත්ත සමස්ත ශ්‍රමණ සම්පදාය හැමෝම බැලගැසෙන. ඒක බෞද්ධ ශ්‍රමණත් වෙන්න පුළුවන්, අනේ ශ්‍රමණ වෙන්න පුළුවන්, සත්සාස්ත්‍ර ජෛනියෝ ඩටිලියෝ පරිබ්‍රාජක. ඔය සෙට් එකේම විවේචනය වුණේ මොනෝ ඉගැන්වීම් ටික. මොන ඉගැන්වීම්ද? මම දැන් කියාපු ඉගැන්වීම් ටික බමුණන්ගේ ඉගැන්වීම්, බමුණන්ගේ අනන්‍යතා ලක්ෂණ ටික. ඕකට විරුද්ධව නිර්මාණය වෙච්ච සම්පදායට මොකද්ද අපි කියන්නේ? ඕකට විරුද්ධව නිර්මාණය වෙච්ච සම්පදායට අපි කියනවා ශ්‍රමණ සම්පදාය කියලා. ශ්‍රමණ සම්පදායේ මූලික ලක්ෂණ රාශියක් තියෙනවා. එකක් තමයි පුතේ දේව විශ්වාසයේ බැහැර කිරීම හා ඒ වෙනුවට තමාව විශ්වාස කිරීම. ඒ කියන්නේ දෙවියන් වෙනුවට තමන් විශ්වාස කරනවා. තමන් එපැයි හැම දෙයක්ම කරගන්න. දැන් මතවාදයක් වුත් එහෙම ඔයාලා නිකන් සාමාන්‍යයෙන් ගත්තොත් එක්සෑම් කාලේ දෙවියන්ට බාර වෙනවා අපේ දරුවා විභාගේ පාස් කරලා දෙන්න කියලා. ඇත්තටම දෙවියන්ට පුළුවන් නම් ඔබගේ දරුවා විභාගයෙන් සමත් කරවන්න. ඔබගේ දරුවා ඇයි මැරිගෙන පාඩම් කරන්නේ? ඇයි පන්ති ගාස්තු කියලා පන්තියට එන්නේ? පැහැදිලිද? තමන් නේද විශ්වාස කරන්නේ. අපිට කියතන මගේ දරුවාට මේ තියෙන නිදිමත අඩු වෙලා කායික ශක්තිය වැඩි වෙනවා. අන්න හොඳයි. මානසික ශක්තිය ඇති වෙනවා. මොළේ වර්ධනය වෙනවා. පාඩම් කරන ධාරණය වෙනවා. අන්න ඒක හොඳයි. නැත්නම් දෙවියන් ගාවට ගිහිල්ලා අපි ඉල්ලලා දෙනවා මගේ පුතා විභාගේ සමත් කරලා දෙන්න කියලා ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අරකට කරන්න පුළුවන් දෙයක්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මානසික බලයක් ගොඩනගා ගන්න පුළුවන් ඒක හොඳයි. වර්ණ ભેදයේ වෙනකොට සමානාත්මතාවය. බුදුදහම වර්ණ ભેදය සැලකුවේ නැහැ. නේද? සුනීත, සෝපාක, රජ්ජුමාලා, පටාචාරා, කිසා, ගෞතමි, අඟුලිමාලා, නාලාගිරි ඔය හැමෝටම එකම විදිහට පිළිහිට උනේ. එයා සුදුද, කළුද, උසද, රෙදි ඇඳලද, රෙදි නැතුවද? දැන් කිසා ගෞතමියා වෙරිද්දක් වන්නේ තුනේ ඇගේ. මෙරිච්ච මල මිනිහෙකුත් අරගෙන ආයේ බුදුහාමුදුරගාව. අපි එහෙම නම් දමල පයින් ගහනන්නේ පලෙන් යන පිස්සු ගෑනේ මෙහෙනව දුහම කියලා. හැබැයි බුදුහාමුදුර එයාට පිළිහිට උනා. රජ්ජුමාලා කියන්නේ බෙල් වල දාගන්න ගිය ගෑණියා. එයාට පිළිහිට උනා. අඟුලිමාලා කියන දරුණු මිනිමරු එයාට පිළිහිට උනා. නේද? ඊට පස්සේ සුනීත කියලා කියන්නේ මේ කැලිකසලි ඉවත් කරපු කෙනෙක් එයාට පිහිට වුණා. සෝපක කියන අමුසෝන කත්තරලා දාලා හිටිය කෙනෙක් එයාට පිහිට වුණා. ඒ නිසා බුදුදහම තුල සහ මේ ශ්‍රමණ සම්පදාය තුල වර්ණ ભેද කියන ඒවා ගැන කතා කළේ නැහැ. බුදුහාමුදුරුව වර්ණ ભેද ගැන කතා කරද්දී වාසෙට්ට සූත්‍රය තුල භාරද්වාජ සූත්‍රය තුල මතක් කළේ බුද්ධ ශාසනය කියන්නේ හරියට මහා සාගරය වගේ එකක්. ඒකට එක එක ජාතිය එනවා. හරියට උපමාවකින් කියනවා නම් වර්ෂාවක් වැස්සට පස්සේ එක එක පළාත් වලින් ගලාගෙන යන ජලය ගංගාවලට ඇවිල්ලා ගංගාවලින් මුහුදට එනවා. මුහුදට ආවට පස්සේ ඒ වතුර කොහෙන් කටගාල බැලුවත් මුළු රසයි. අපිට බෙදන්න බෑ මේ තියෙන කළුතරින් ආපුව, මේ තියෙන මහවැලි ගඟේව, මේ තියෙන කළු ගඟේ, වලවේ, ගින්ගඟේව අපිට එහෙම බෙදන්න බෑ. මේ තියෙන රත්නපුරේට වැහැපුව, මේ තියෙන්නේ කොළඹට වැහැපුව අපිට බෙදන්න බෑ. ඔක්කොම එකම ලවණ රහක්. ඒ නිසා බුදුහාමුදුරු කියන මංගාව ජාති කුල ආගම් වර්ණ ભેද උස්මිටිකම් මුකුත් නෑ. බුද්ධ ශාසනයට ආවට පස්සේ හැමෝම එකම නිකන් අර මුහුදු ජලයේ දුන් රස වන්නාසේම භික්ෂූන් හැමෝම එක හා සමානයි. ඒ නිසා ශ්‍රමණ සම්ප්‍රදාය තුල පුතේ වර්ණ ධර්ම කියනවා පිළිගන්නේ නැහැ. ඊට පස්සේ යාගයේ ප්‍රතික්ෂේප කළා. යාගයේ ප්‍රතික්ෂේප කළ ඒ වෙනුවට එකක් එකතු කළයි තමයි දානෙ. සත්තු මරලා බිලි පූජා පවත්වන එක ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට අර්ථවත් වූ දානෙ බුදුදහම තුල කියනවා. කාන්තා නිදහස වම නුල්ලංඝනය කළා තිබ්බා.
බුදුදහම තුළ උල්ලංඝනය කරපු කාන්තා නිදහස තහවුරු කළා. කාන්තාවට මවක් වශයෙන්, ගෘහණියක් වශයෙන්, උපාසිකාවක් වශයෙන්, භික්ෂුණියක් වශයෙන් ඉහළ තැනකට යන මාවත බුදුදහම තුළ කියලා දුන්නා. පැහැදිලිද? ඉඳුරම් පිනවුව බමුණු සම්ප්‍රදාය තුළ ඉඳුරම් පිනවීම බුදුදහම තුළ ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ඉන්ද්‍රිය සංවරය ඇති කළා. බමුණු සම්ප්‍රදාය තුළ කම්සප වින්දා, ශ්‍රමණ සම්ප්‍රදාය තුළ කම්සප වෙනුවට අබිනිෂ්ක්‍රමණය කළා. ගිහි ගියා අතහැරලා යන පුරුදු වුණා. පැහැදිලිද? දෙවියන් කෙරෙහි භක්තිමත් වූ බමුණන්ගේ මතවාද බුදුදහම තුළ හා ශ්‍රමණ සම්ප්‍රදාය තුළ බැහැර කළා. භක්තිය වෙනුවට ශ්‍රද්ධාව ඇති කළා. ශ්‍රද්ධාව කියලා කියන්නේ පුතේ කරුණු තෝරා බේරා බලා පැහැදීම. අපි කියනවා ඉතිපිසෝ ගාථා කැදී ඒහි පස්සිකෝ ඇවිත් විමසා බලන්න හොඳනම් අතර වෙන්න අකමැති නම් ඉවත් වෙන්න. පැහැදිලිද? ඊට පස්සේ පුතේ සිතීමේ හා විමසීම හිරගල තිබෙච්ච බමුණන්ගේ මතවාදවලට විරුද්ධ වන ශ්‍රමණ සම්ප්‍රදාය තුළ සිතීමේ හා විමසීමට ගරු කළා. පැහැදිලිද? අපිට කාලාම සූත්‍රයේදී හම්බ වෙන කාලාම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මාතක්ක හේතුමාන හේතුමා ආකාර පරිවිතක් කියන්නේ අපේ අම්මා කිව්වා කියලා අපේ තාත්තා කිව්වා කියලා අපේ ගුරුවරයා කිව්වා කියලා මං කියපු පොතක තිබුණා කියලා පරම්පරාවේ මෙහෙම කරනවා කියලා එහෙම කිය දෙයක් විශ්වාස කරන්න එපා. මේ දේ හොඳයිද මේ දේ නරකයිද කියලා Tamante යම් කිසි මොහොතක වැටෙනවා නම් අන්නේ දේ තුල පමණක් නිරත වෙන්න කියලා බුදුදහම තුල කතා කළා. ඒ නිසා ಭಾರತೀಯ සමාජය තුල මුල් බැහැගෙන හිටිය මිනිස්සුන්ගේ ඔළුව විනාශ කරපු බ්‍රාහ්මණ කියන්නේ ශ්‍රමණ සම්ප්‍රදාය තුල දැඩි පිළිකුලෙන් හෙලා දැක්. ඒ නිසා බ්‍රාහ්මණ සම්ප්‍රදායටත් අනන්‍යතා ලක්ෂණ තියෙනවා. ශ්‍රමණ සම්ප්‍රදායටත් අනන්‍යතා ලක්ෂණ තියෙනවා. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ තිබුණු අනන්‍යතා ලක්ෂණ ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට තමයි ශ්‍රමණ සම්ප්‍රදාය අනන්‍යතා ලක්ෂණ ඉදිරිපත් කළේ. ඒතර පුතේ එක්සෑම් එකේදී ඔයාලගෙන් අහන්න පුළුවන් බ්‍රාහ්මණ සම්ප්‍රදායට නියමිත අනන්‍යතා ලක්ෂණ. එක්ව අහන්න පුළුවන් ශ්‍රමණ සම්ප්‍රදායට නියමිත අනන්‍යතා ලක්ෂණ. එහෙම නැත්නම් අහන්න පුළුවන් බ්‍රාහ්මණ සම්ප්‍රදායට නියමිත අනන්‍යතා ලක්ෂණ හතරක් සහ ශ්‍රමණ සම්ප්‍රදායට නියමිත අනන්‍යතා ලක්ෂණ හතරක් දක්වන්. ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු ලියන විදිය තමයි දැන් කතා කරන්න හදාන්නේ. ඒකට අදාළ නෝට් එක තමයි පුතේ ලියා ගන්න වෙන්නේ. පුළුවන් අය කැමරාව ඔන් කරගන්න. මම මේ ෂෙයා කරන නෝට් එක පේනවද නැද්ද කියලා මට ඉස්සෙල්ලම කියන්න. Wait a minute. ඔයාල කැමරාව ඔෆ් කරගත්තත් තමයි මේ ලයිව් පේන්නේ හුරුකොට. පුතේ මේක පේනවද කියලා මට පොඩ්ඩක් මැසේජ් එකක් දානවා. දමිඳු නැත්තම් ඔන් කරලා කියන්න. දමිඳු පේනවද මම මේ ස්ක්‍රීන් එකේ දින වගුව? දැන් පේනවා ස්වාමීන් වහන්සේ. අනිත් පැයට පේනව නේද පුතේ? සඳරේකා ඕකේ මම හයිලයිට් කරලා ටික විතරක් ලියන්න. ඔක්කොම ලියාගෙන ඉන්නපස්සේ කලබල වෙන්න එපා. වගුවක් ගහන්න ඕනේ නැහැ. පොතේකට ලිව්වත් කමක් නැහැ. නැත්තම් බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනන්‍යතා ලක්ෂණ කියලා ලියලා යටින් කියලා. සමන සම්ප්‍රදාය අනන්‍යතා ලක්ෂණ කියලා ලිව්වත් ගැටලුවක් නැහැ නේද? ඉතින් මම හයිලයිට් කරනවා. මුලින්ම ලියා ගන්න පුතේ මෙතන බ්‍රාහ්මණ සම්ප්‍රදායේ අනන්‍යතා ලක්ෂණ කියලා ලියන්න. හරි? බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනන්‍යතා ලක්ෂණ කියලා ලියලා මෙන්න මේක ලියා. මම මේ පාඩ ගන්නේ වලියන්න හරි. සර්ව බලධාරී දේව විශ්වාසය වර්ණ ભેදේ මූලික කොට ගැනීම ආශ්‍රම ධර්ම අනුක පේන්නේ නැති එකක් අතෑරියයි අතෑරියෝ එපා ගන්න. යාගයේ මූලික වීම කාන්තා නිදහස දීමා කිරීම දුරන් පිනවීමට මොලිකත්වෙදීම දැන් ලියාගෙන යන්න. ගෘහවාසය අගය කිරීම කංසප මිදීම එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවය නවයක් තියෙනවා. ඒ බමුණන්ගේ අනන්‍යතා ලක්ෂණ වල ওই නමය ලියන්න. ශ්‍රමණයන්ගේ අනන්‍යතා ලක්ෂණ ඒකටම ඉස්සරහින් තියෙනවා. මම රතු පාටින් හයිලයිට් කරනවා. ස්වාමීන් වහන්සේ මේක වගුවක් විදියටම ලියා ගන්නද? ගැටලුවක් නෑ. ඕන වගුවක් විදියට ලියා ගන්න. එහෙම කම්මැලි නම් දෙපැත්තට ලියා ගන්න. කොහොම හරි මේක දියවෙන්නයි යෝනි කොටස් දෙකට අදාළව පටල ගන්න නැතුව ලියන්න. එකට එකක් ගැලපෙන්න ඕන පුතේ. කම්සප මිනීම ඉල ආරෙන් ලියන්න එපා ඥානෙට මුල්තන දීම කියලා. මරණේ කාට විශ්වදේ.
ලියලා ඉවර වෙච්ච ගමන් chat එකට message එකක් දාන ඉවරයි කියලා. එච්චර. සද්ද නැතු ලියන්න. ලියලා ඉවරලා message එකක් දාන ඉවරයි කියලා. ස්වාමීන් වහන්සේ මට සිග්නල් එක ගියා මේ highlight කරලා තියෙන ටික මේ පල්ලයට පල්ලයට ලියන්න ඕනේ. ඔව් උඩින් බ්‍රාහ්මණ සම්පදාය කියලා ලියලා ලියන්න. එහා පැත්තට ගිහින් සොන සම්පදාය කියලා ලියන්න. highlight කරලා තියෙන ටික විතරයි හොඳේ. නම්දු මේවා ලියා ගන්න ඕනද? ස්වාමීන් වහන්ස මම ලියලා දෙන්නේ මේ මම ෂෝට් නෝට් එකක් හදලා තිබ්බ මම ඒක බලා ගන්න. හරි දුක් එහෙමයි. ළමින ඇත්තට මේ පාර මොකෝ එක්සෑම් එකේ නෝගේ අයිඩියා ගන්න නැද්ද? මෙහෙමයි ඉතින් මට අර ඇග්‍රි තමයි අවුල් ස්වාමීන් වහන්ස. ඉතින් පුතේ ඔහොම දැන් බොයි බහක් කල්ලා දයි කවද්ද ඔක ලියන්නේ වයසට යනවා ඊට පස්සේ කැම්පස් යන්න බැරි වෙනවා. කුමාර් කැම්පස් එකට යන්න ඕනේ ඉතින් මගේ ආසාවකුත් තියෙනවා හොඳ වාහනයක් ගන්නත් ආසාවකුත් තියෙනවා ඉතින් ආසාවල් විතරයි තියෙන්නේ වාහනයක් ගන්න නම් ඉතින් විශ්වවිද්‍යාලය යන්න ඕනේ අපි ඉතින් අනවශ්‍ය වැඩ කරලා කරන්න හොඳත් නැහැ නේ ස්වාමීන් වහන්සේ නෑ නෑ එහෙම නෑ ඉතින් කියලා වෙන වෘත්තියෙන් තියෙනවා නෝන තරම් කරන් මට ඉතින් ඔය මේ කය වෙහෙස වල වැඩ කරන ඒවා කරන්නත් බෑ මොලේ ආ එහෙම නම් පුළුවන් ඉතින් පාඩම් කරා මේ පාර විභාගයෙන් ටාගට් එකක් තියන්න ආ නේ වා තීරු ගන්නද මේ පාර ප්‍රතිපලාවන්තයේදී අපිත් එක ගියා උදේකට පන්ති හිටියා කැම්පස් යනවනේ එයා තාම මෙතන එකම තැන ලත් තැන ලොප් වෙන්න එපා ජීවිතේ ඔයා දන්නවද අවුරුද්දක් විභාගෙ මග හරියට පස්සේ වෙන්නේ ජීවිතේ අවුරුද්දක් පස්සට යනද ඔක්කොම ඉන්න බලාපොරොත්තු එම්මේ එකක් කරනවා නම් එම්මේ එක පහසුයි. PhD කරන්නේ මම MPL කරන්නේ. ඊට පස්සේ රැකියාවක් කරනකොට ඒ වේ උසස් වේ. රැකියා සේවා කාලය. මේ හැම දෙයක්ම නැති වෙන ඔකත් එක. අවුරුද්දක් කියන්නේ ගණන් කරන්න බැරි තරම් කාලයක් ජීවිතේ. විභාග ගැනීම අමාරු නෑ පුතේ. අපිත් ඉතින් එහෙම ලොකුවට මේ මැරීගෙන ගේම් ගහලා ඉගෙන ගත්ත මිනිස්සු නෙවෙයි. සහ උපතින් දක්ෂුනේ වල දන්නවද නැහැ මගේ සිස්සට ලකුණු 45 මට තිබ්බ. එතන අපි මෙහෙ නෙවෙයි ඉන්න ඕන. ඒවෙන් අපි ගණන් හදාගත්තා. පැහැදිලිද අපිට වඩා වැඩ දාලා ඉගෙන ගත්තා දැන් ජීවිතේ මුකුත්ම කරගෙන නැහැ සමහර වෙලාවට. එක ඉලක්කයකට සාමාන්‍ය හැටි දල වෙහෙසීමක් වෙන්න. මහා දෙයක් නෑ. ඒ කියන්නේ අමාරුයි අමාරු නෑ කියලා කියන්නේ නෑ මම. බයිලාවත් මේ අමාරුයි. ඒ වුණාට අමාරුයි කියලා උසස් පෙළ කියන්නේ කරන්න බැරි දෙයක් නෙමෙයි. බොල දාන්න පුළුවන්. පැට්ටක් කාලා. එක් දිපන්තිකට යනවද ගම් පහවය? මං යනවා ස්වාමීන් වහන්ස මේ සුදත් සර්ගේ. සුදත් කවුද සුදත්? සුදත් වික්‍රමරත්න. ගම්පහමගේද මොන්ටානද නෑ මේ සිසිජි එකේ ස්වාමීන් වහන්සේ බීසී අනිත් එක මොකද බීසී පොලිටිකල් ඇග්‍රි මට බීසී පොලිටිකල් නම් අවුලක් නෑ මොකක් ගොඩ දාගන්න පුළුවන් අපව ඇග්‍රි තමයි මට දැන් ඔක්කොම අඳුම් ගන්න මෙහෙම හිටමුකෝ ස්වාමීන් වහන්සේ BC වල ටෙස්ට් එකක් ඇවිල්ලා පොලිටිකල් වල ටෙස්ට් එකක් ඇවිල්ලා ඇග්‍රි වල ටෙස්ට් එකක් આવොත් මම නමද මොකක්වත් නෙමෙයි ටෙස්ට් එකක් ටෙස්ට් එකක් නෝ ඊට වැඩි දින මම ආවමෙන් කිව්වේ ස්වාමීන් වහන්සේ BC වල ටෙස්ට් එකක් આવත් අපි දින සම්බන්ධ ඉතවත් කන් එක නතර කළා දාන අනේ නෑ එහෙම නෑ නෝලෙජ් එන්නේ නෑ මම ආවමෙන් කිව්වේ ස්වාමීන් වහන්සේ සෙමිනේ එකට ආපු මොනසෙන්ටත් ඒ බී තියෙන. අර ඔයාල මතකද ගියා උදේට අක්කල දෙන්න. ගියා උදේ කලින්ද මන්ද හිටියේ නිරෝෂා සහාර අනිත් අක්කා නම් මට මතක නැහැ. එයාලා දැන් ආයුර්වේදයේ වැඩ හොඳේ. කෙලිනි විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වික්‍රමාරච්චිගේ.
පෙරේද පටන් ගත්ත කැම්පස් එක යාලුවා. පුතේ ඉවරයි මැසේජ් එකක් දාන්න සද්ද නැකත් ඉවරන සද්ද වෙලා තියෙනවද ඉවර කරලා. අනේ සමාවෙන්න ස්වාමීන් වහන්සේ මම ඉදින් කතා කරලා අනිත් අයටත් ඩිස්ටර්බ් කරානේ. මොන්නේ බලාගෙන ලියන්නම් දෙන්න. බලාලීම් මා දීලා දින පොඩි වුණා. එක්කෙනෙක් ඉවරයි සවින්ද්‍යා සිත්මිනි සවින්ද්‍යා වාපුතේ 24ද 23ද 23 හාමුදුරනේ ඊවල් කොහෙද අම්පාර ආ මොනවද කොහොමද මොකද දැන් මොනවද කරන්න අනිත් විෂය සිංහලයි ගෝගොලේ BC පන්ති කොහොමද පුතේ වාට හොඳයි හාමුදුරනේ පළවෙනි පේපර් එක තිබුණා 77 ක්ලික් එකට. කලින් BC කරලා තිබුණේ නැහැ. 70 ගියක් තිබ්බද? 74ක් තිබුණා. ඉස්කෝලේ එකටද පුතේ? මොකක්ද හඳුනන්නේ? ඉස්කෝලේ පේපර් එකද? ක්ලාස් එකේ කරපු එකද? මම කලින් BC කරේ නැහැ හඳුනන්නේ. දැන් මාස 4ක් වගේ කරන්න ආරගෙන. ආ එහෙමද? හොඳයි. කරගෙන යන්න මහන්සිලා හරි මොනවද තිබ්බ කතා කරලා කියන්නේ හරි හැමදෙරම නිමේෂා කොයවද නිමේෂා විභාග ලියන්නේ අදශාන 2023 හැමදෙරනේ ආ කොහෙද පුතේ 2023 මේ අවුරුද්දේ හැමදෙරනේ ආ කොහෙද ගම ඇඹිලි පිටියේ ඉන්නේ ඇඹිලි පිටි ගියවුද්දත් අපේ කට්ටිය හිටියන්නේ දිල් මිහිම අඳුරනවද නැහැනේ රචනා ප්‍රශ්න එහෙම ලියා ගන්න අමාරුයි. කොච්චර කාලෙකින් පන්තියට ඇවිල්ලා? තව මාස දෙකයි හැමදෙරණ. නොදන්න දෙයක් තිබ්බොත් කතා කරන්න එක මැසේජ් එකක් හරි දාන්න හරි. අපි ලියමු. ඉතින් මම පේපර් එකක් දෙන්නම් තවත් දවසක් පහුලයි පාර. නනේ නෑ සමාවෙන්න ස්වාමීන් වහන්සේ මම කොහොමාරි අනිවාර්යෙන් ඒකක් දානවා BC වලට. වත්. දාන්න ඕනේ දාන්න ඕනේ. සෙව්මිනි කොහෙද පුතේ? සෙව්මිනි නමුද්ද? බලංගොඩ හාමුදුරනේ. පුතා කොහෙද විභාග ලියන්නේ? 2024. ඉස්කෝලේ යනවද දැන්? ඔව්. BC එක අනිත් මොනවද කරන්නේ? සිංහලයි මීඩියයි. ඊදිවට ඔන්ලයින් පන්ති දාන්නේ? නෑ හම්දරනේ. BC පන්ති හොඳයි දවුලක් නැද්ද දැන් වාට ඒක? අවුලක් නෑ හොඳයි. කීන් ටික තේරෙනවනේ? ඔව්. හොඳයි පුතේ හොඳ වැටි කරගෙන මොනවද තිබ්බ කතා කරන්න හරිද? හා හොඳයි. අනුත්තරා කොහෙද? අනුත්තරා ඔයා කොහෙද? කොච්චර කාලයක් පුතේ ක්ලාස් එකට යන්න පටන් ගන්නද? මාස දෙකයි හම්දුරනේ. වැරටි කරගෙන යන්න හොඳට හොඳේ. හයි හම්දුරනේ. ටියුට් එක මාසිකව ගත්තද නැත්නම් එකපාර ගත්තද කොහොමද කරගත්තේ? හම්දුර මාසෙන් මාසෙ රෙව්වා දැන් ටියුට් දෙක හම්බුණා. හ්ම් හ්ම් හ්ම්.
ඉතින් ගම් මේ මාස ලබන මාස ගමුද මේ මාස හයි හඳුනනේ බයි තුෂානි කොහෙද රත්නපුරේ හම්බුනේ රත්නපුරේ කොහෙද පුතේ කහවත්ත ආ රයිට් රයිට් 24 ද ඔයා ඔව් හම්බුනේ මොනවද කරන්න අනිත් විශ්ය බීසී ගූගලේ මීඩියා හොඳයි නේ හොඳට වැඩ කර ගන්න හොඳ ඉසෙප් කෝ එකක් ගන්න පුළුවන් රත්නපුර පළාතේ කිසිම ගැටලුවක් නැහැ බීසී පන්ති අවුලක් නැහැ නේ මගේ එක දැන්නේ වැඩ ටික තේරෙනවා නේ ඔව් හම්බුනේ මොනවද තිබ්බ කතා කරන්න හොඳට වැඩ ටික කර ගන්න වා කරන විශ්යන් හොඳයි හොඳට මහන්සියෙන් එකපාර ගොඩ දා ගන්න හරි අනිත්‍ය තියෙද්දි මම මේ පුතාලා ලියන හින්දා කතා කර කර හිටියේ හොඳ තාරකා මේ මොනවද කරන්නේ කොහෙද තාරකා ආරේ තාරකා දේවින්දි කුමාර කට්ට හවුදරන්නේ ඒ කොහෙද පුතේ අනුරාධ පුරේද හලාවත හලාවත ආ ආ මේ මොනවද කරන්නේ විශේෂ සිංහලයි පර්ටිකියුලර් බීසි සිංහල පොලිටිකස් බීසි තු නේද 24 වැඩ ටික හතර කරගෙන යනව නේද ඔව් හවුදරන්නේ මොනාවෙන් කරන් යන්න හොඳේ මොනවද තිබ්බ කියන්න මට ගොඩක් කල් දිනවනේ අපිට වැඩ කරන්න මීට කරගෙන යන්න හා හවුද පුතේ හැමෝම ඉවරද දැන්ට මට මැසේජ් ආවිලා තිනවා 14ක් තාම වැඩි කට්ටිය තව ඉන්නනේ ගොඩක් පහළවයි 22ක් ඉවර කළාම පටන් ගන්නවා දිනුමි දැන් වැඩ ටික කරගෙන යනවා නේද? ඔව් හඳුරන්නේ. හොඳට වැඩ ටික කරගන්න. ආයෙත්ද මම කතා කළේ නැත්ති කියලා මතක නැහැ ඉතින් ඉවරයි ඒකේ. පුතේ අනිත්‍යත් ඉවර නම් මෙසේජ් එකක් දාන්න දැන් නම් වෙලාව ඇති. 16ක් ඉවරයි. හිමාශි කොහෙද? पवनी रत्नायक कोहेद ඔව් මම හාමුදුරනේ. ඔව්. ෆයිට් රයිට්. ඊට රමීතු. අල්ලගු එල්දේනේ. ඕනේ හාමුදුරු වේද? මම ඉන්නේ කහතුඩුව පොල්ගස් ඔයිට දන්නවද? ළඟම ටවුන් එකේ කැස්බියා පිළියම්. අර පොල්ගස් ඔයිට මායි මේ භාවනා මධ්‍යස්ථානේ තියෙනනේ. දික්කේන භාවනා මධ්‍යස්ථානේ. හරි හරි අහලා තියෙනවා. භාවනා කරන්න බැමිනේ නන්දනේ. නෑ අපේ අම්මයි ආච්චි ඉස්සර ගියා. ඔයිට ඉෂන් දෙක කොහොමද කරගෙන යනවා? ඔව් මේ පොලිටිකලි සිංහලයි කරන්නේ. දෙක අවුලක් නේද? පොලිටිකල් අර මම ඕ ලෙවල් වල ටිකක් මේ සිටිසන් ස්ටඩිස් කරානේ ඒ නිසා පොඩ්ඩක් අර මතකේ තියෙනවා. මම 2010 නේ ඕ ලෙවල් කරේ. 2010 ඕ ලෙවල් කළේ. ඒ කියන්නේ මම පිරිවෙන්නේ දෙකේ පන්ති. ඒකනේ දැන් ගොඩක් කල අවුරුදු 13. ඒකනේ. ජීවිතේ හැම තමයි තින්නේ. අවුරුදු 12 කොච්චර දේවල් කරන්න ඕන. ඒක මං හිතනවා පුතාලා හැමෝම ඉවරද කියලා මම එක කට් කරනවා. මෙච්චර නම් ඉතේඩි වෙලාව දෙන්න අමාරු නිසා. ब्राह्मण संप्रदाय अनन्यता लक्षण हा श्रमण संप्रदाय अनन्यता लक्षण मे वचने अनन्यता अदाल गेलपेन ओंट ऐति ओं गे वगे अदास्तु विभाग वचने समहार लुते वचने හරිද? දැන් හොඳට උත්තරේ දෙන්න ඕන. එතකොට මේ කොටසත් ඉවරයි අපිට ඊට පස්සේ තියෙන්නේ
සප්සාතුරු ගැන ලියා ගන්න. ඊට කලින් සඳර එකක් කියලා තියෙනවා මොකද්ද හාමුදුරුවනේ මං නෝට් එක ලිව්වේ නෑ ගිය සතියේ නෝට් එක ලියන්න බැරි වුණා. එක ලියලා මේක ලියන්න ඕන ගෲප් එකට රෙකෝඩින්. පුතේ ගිය සතියේ රෙකෝඩින් දාලා තියෙන්නේ. මේකේ රෙකෝඩ් එක හෙට දවසේ තුරුවට ලැබෙනවා. පිළිවෙට අනිවාර්යයෙන්ම නෝට් එක හදා ගන්න. තව දෙයක් තමයි ගෲප් එකේ ඉන්නව 2024 23 ඉන්න හැමෝම යාළුවන්ට උදව් කරන්න. අන්නයට උදව් කරන එක කොච්චර වැදගත්ද කියලා තීරේ ටික දවසක් යනකොට ඉගෙන ගන්න දේවල් තනියෙන් ඉගෙන ගන්නවට වඩා ධාරණේ වෙනවා ෂෙයා කරගන්න තරම. ඒ නිසා මම දෙකලා දිනවා දමිදිවම නම් කට්ටියට ගොඩක් උදව් කරනවා. අහනේවට මම නෝට් එක දෙන්නම් අරේ මේ කියලා ළමයි හැදෙන්නේ එහෙම. පරාර්ථකාමීව හැදෙන්නේ මහ දෙයක් නැහැනේ පුතේ. ඉල්ලුව ෆොටෝ එකක් ගහලා යවන්න හරි ආසාවෙන් කියා දෙන්න. මම මුකුත්ම කියන්නේ නැහැ ගෲප් එකේ වාට මැසේජ් දාන්න පුළුවන් වෙන තියෙන්නේ නිමියුට් කරලා නැහැ මම කවදාවත්. නොදන්න ඕන දෙයක් කතා කරන්න නෝට් එකක් හම්බෙච්චාන් දාන්න පේපර් එකක් හම්බුනාම දාන්න දන්නේ නැති ප්‍රශ්න දාන්න පුළුවන් කෙනෙක් උත්තර දෙන්න බැරි නම් මන්ට ඔයාලා උත්තර දෙලා නැහැ වගේ දැක්කම මම මහරයක හරි දැක්කම මම ඒකට රිප්ලයි කරලා අදාළ උත්තර කියනවා වැරදි උත්තරයක් දුන්නොත් මම ඒක හරි උත්තරය දානවා එතකොට පුදුම දැනුමක් ඉතින් ඔයාලා ටීචර් කෙනෙක් වගේනේ එතකොට ඔයාලා ටීචර් කෙනෙක් ඔයාලා දන්න දේ කියලා දෙනවා අනික තව දෙයක් තමයි පුතේ සම වයස යාළුවන්ගෙන් දෙයක් අහලා මතක තියාගත්තම ඒක මාර විදිහට මතක හිටිනවා මේ කොහොම ඔයාලට කියලා දෙන්න පුළුවන්ද බං මේ කොහොම නෙමෙයි බං එන්නේ මේක මෙතෙන්ට එතකොට ඔයාලා අහදැයි මට එහෙම අදහසක් ආවේ නැඹ කොහොමද එහෙම කියන්නේ එතකොට ඔය කොහොම නෙමෙයි බං මෙහෙමයි එන්නේ කියලා කියා දෙන්න පුළුවන් ඒ කියා දෙන එක මාර විදියට මතක හිටින්න ඒ නිසා කරුණාකරලා හැමෝම ගෲප් එකේ ටීචර්ස් ලවෙන් යාළුවන් නොදන්න අය වැජ්ජ නැතුව අහන්න මගෙන් අහන්න දෙයක් නැහැ නොදන්න අය අහන්න ඕන දෙයක් දන්නේ ඕන දෙයක් කියා දෙන්න එච්චරයි ඔක නරක වැඩ කරන්න නැතුව මේ මොනවා ශාගලක් මම වචනයක්වත් කියන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ මට තද වුණොත් මම ඒක මියුට් කරලා දානවා ඒ වෙලාවට. ඒක පොඩ්ඩක් තේරුම් ගත්තාන් හරි පොඩ්ඩක් ෆෝන් සයිඩ් ගිහිල්ලා වගේ කියලා ආයි පෑ දෙක තුනකින් මම ඒක අයින් කරලා දානවා. ශනික තරහත් නේ කුකුල් ගේන්නේ නේ. ආවා ගියා. ඒක හොඳයි නේ. හරි. දැන් පුතේ මාතෘකාව ලියා ගන්න සත්සාස්තු වරු කියලා. කැමරා ඔන් කරමුද? ඉතින් වහ විනීතිය කට් කින් ඉදි දන්නේ නැහැ. දෙන්නේ නම් එරිංගට එක්කෙනෙක් අතුරු දහම් වෙලා ශාස්ත්‍රවරු අපේ චලනියම පේන්න නෑනේ චලනිය මොකද උන්නේ චලනිය හොඳට වැඩ කළා වගේ මතකයි මට වර්ෂාණ නොපේන කලාපිනේ ඉන්නේ වර්ෂ කැමති නේද පේන්නේ කොල්මනන්ද දන්නේ ගියාදනේ ඉන්දිලා ඉන්නේ මිනින්ද බ්‍රෝ මොනකේ ආහා මිනින්ද වගේ කොල්ලේ හලෝ කොහොමද හොඳයි හොඳයි මිනින් ඉන්නවා නේ සතුටින් ඉන්නවා දෙයා ගන්න පුතේ සත්සාස්තු වරු කියලා සත්සාස්තු හා යාලගේ ඉගැන්වීම් ටික තමයි දෙන්න හදන්නේ. හරිද? සත්සාස්තු සහ යාලගේ ඉගැන්වීම් ටික තමයි දෙන්න හදන්නේ. සත්සාස්තු ගේ දෙනෙක් ඉන්නද පුතේ? 80ක් විතර? 6යි හඳුරෝනි. ආ 6යි ඉන්නේ නේ අපරාදෙන්. පළවෙනි කෙනා කවුද තමිදු? පූර්ණ කස්සප පළවෙනි කෙනා ලියා ගන්න පූර්ණ කස්සප පූර්ණ කස්සප දෙවෙනි කෙනා මක්කලි ගෝසා දෙවෙනි කෙනා මක්කලි ගෝසා වැඩි කචල වෙන කලින් ටග් ගාලා මතක් වෙච්ච එක හොඳයි ජටර නේද පුතේ ලිව්වේ ජටර නේද ලිව්වේ අපහඬ නෙමෙයි තප්පරයක් දෙන මට
ශාස්ත්‍රවරු පූර්ණ කසප ඉස්සරහින් ලියා ගන්න පුතේ පාඨ පෑනකින් අක්‍රීයවාදී කියලා පූර්ණ කසපගේ ඉස්සරහින් ලියා ගන්න අක්‍රීයවාදී කියලා පූර්ණ කසප අක්‍රීයවාදී දෙවෙනි කෙනා ලියා ගන්න මක්කලි ගෝසාල මක්කලි ගෝසාල ඉස්සරහෙන් ලියා ගන්න අකිරියවාදී අකිරියවාදී කමාවක් අහේතු අප්‍රත්‍යවාදී අක්‍රීයවාදී කමාවක් අහේතු අප්‍රත්‍යවාදී අක්‍රීයවාදී කමාවක් අහේතු අප්‍රත්‍යවාදී කමාවක් සංසාර ශුද්ධිවාදී සංසාර ශුද්ධිවාදී පූර්ණ කස්සප අකිරියවාදී මක්කලි ගෝසාල අකිරියවාදී අහේතු අප්‍රත්‍යවාදී සංසාර ශුද්ධිවාදී ඊට පස්සේ පුතේ අජිත කේස කම්බල අජිත කේස කම්බල අජිත කේස කම්බලි කියලාත් කියනවා හොඳයි අජිත කේස කම්බල අකිරියවාදී ක්‍රියවාදී කමාවක් භෞතිකවාදී කමාවක් භෞතිකවාදී කමාවක් උච්ඡේදවාදී උච්ඡේදවාදී අකිරියවාදී කමාවක් භෞතිකවාදී කමාවක් උච්ඡේදවාදී පූර්ණ කස්සප හරි මක්කලි ගෝසාල හරි අජිත කේසගම්බල හරි හතරවෙනියා පකුද කච්චායන පකුද කච්චායන හාමුදුරුවනේ අහන්න පුතා මේ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිකවාදී කියලාත් කියනා නේද මේ අජිත කේසගම්බලීට හරි ඔව් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිවාදී කියලා කියන පුළුවන් ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ දෙ පකුද කච්චායන අජිත කේස කම්බලේ කියලා නේද පකුද කච්චායන අකිරියවාදී අකිරියවාදී කමාවක් භෞතිකවාදී අකිරියවාදී කමාවක් භෞතිකවාදී භෞතිකවාදී කමාවක් සප්ත කාය පදාර්ථවාදී සප්ත කාය පදාර්ථවාදී සප්ත කාය පදාර්ථවාදී කමාවක් ශාස්වතවාදී කමාවක් ශාස්වතවාදී කමාවක් ශාස්ත්‍රවාදී චෙක් කරගන්න අකිරියවාදී භෞතිකවාදී සප්තකාය පදාර්ථවාදී ශාස්ත්‍රවාදී නිකාන්තා සංජය බෙල්ලට්ටි පුත්තනේ සංජය බෙල්ලට්ටි පුත්ත සංජය බෙල්ලට්ටි පුත්ත සංජය බෙල්ලට්ටි පුත්ත අකිරියවාදී
දැන් ඔය හැමතැනටම අකිරියවාදී අකිරියවාදී කියලා ඉන්නේ. අකිරියවාදී කියන්නේ පින්පව් විශ්වාස නොකරන කියන එක. මම ඉස්සරහට ඒක කියලා දෙනවා. අකිරියවාදී ක්‍රමාවක් සංශයවාදී සංශයවාදී ක්‍රමාවක් අමරා වික්කේපවාදී අමරා වික්කේපවාදී ආදී වගේ ලිස්සලා යනවා කියන්නේ අමරා වික්කේපවාදී අකිරියවාදී සංශයවාදී අමරා වික්කේපවාදී අවසාන පොර නිගණ්ඨ නාත පුත්ත ස්වාමීන් වහන්ස yes එතකොට ස්වාමීන් වහන්ස මේ සංජය බෙල්ලට්ටි පුත්තගේ මේ වික්කේපවාදී කියලා නේද සාමාන්‍ය පෙළ සූත්‍රස් ගන්නකො සූත්‍ර දෙන්නේ වික්ෂේපය කියන්නේ පුදුම සහගත වෙනවා කියන එක වගේ එකක් වික්ෂිප්ත වෙනවා එයා දෙන උත්තර වලින් වික්කේ සමාන නිගාන්තනාත පුත්ත අන්න උතන තමයි ලස්සන සෙන්නමදී අච්චතරවේ අකිරියවාදී අකිරියවාදී කියලා යාගෙන ආවට මෙතන වෙනස් වෙනවා සිද්ධාන්තය කිරියවාදී කිරිය නෙවෙයි කිරියවාදී කිරියවාදී ක්‍රමාවක් කිරියවාදී ක්‍රමාවක් පරම අවිහිංසාවාදී කිරියවාදී ක්‍රමාවක් පරම අවිහිංසාවාදී ක්‍රමාවක් පුබ්බේකත හේතුවාදී පුබ්බේකත හේතුවාදී කර්මවාදී කර්මවාදී පුබ්බේකත හේතුවාදී කර්මවාදී කාය දණ්ඩවාදී කාය දණ්ඩවාදී කාය දණ්ඩවාදී චතුයාම සංවරවාදී චතුයාම සංවරවාදී නේද කටියත් එක මයික් ඔන් කරලා කියාගෙන යන්න බලන්න හැමෝම කියමු පූර්ණ කස්සප මයික් ඔන් කරලා කියන පූර්ණ කස්සප දණ්ඩවාදී චතයම සමරවාදී ඉනමාතලේ සෝ සම්සනයනි කවන්නේ ඕව දැන් කියවලා කියලා කටට හුදු කරගන්න එක් මට අවුරුද්ද මතක නැහැ පුතා මේ මෑත ගොඩ දීර්ඝ ඉතිහාසෙ නෙවෙයි නගපාත කවුරුද්ද කහලා තිබ්බා සත්සාස්ත්‍රවරු සහ ඔවුන්ගේ ඉගැන්වීම් දක්වන්නේ ගෙඩිබිඩින් උත්තරේ ඔන්න ඔච්චරයි ලියන දේ ඔය ටික විතරමයි ලියන දේ මෙන්න කිසිම දෙයක් කියන්නේ නැහැ සත්සාස්ත්‍රවරු සහ ඔවුන්ගේ ඉගැන්වීම් එච්චරයි
ලස්සන ප්‍රශ්නයක් පවුවත් ළමයි ඔයගේ ප්‍රශ්නෙකට සූදානම් වෙන්නේ නැහැ. තනි තනියෙන් ලියන්න උනාට ඔක්කොම එකට දාලා ලියන්න සූදානම් වෙනවා අඩුයි. නිසා අහන්න පුළුවන් තැන. ඕකේ නොදන්න වචන ටිකක් තියෙනවා ඔයාලා. ඒ නොදන්න වචන ටික ලියා ගන්න තරු ලොකුම දාලා පාට පෑනක් ගන්න. රතු පෑනක් හරි ගමන් නැ ගන්නකො. නොදන්න වචන ටිකක් තියෙනවා ඒ ටික ලියා ගන්න ඕන. මම පුතේ බලන්නම් පවනි. හොඳ සිංහල ක්ලාස් එකක් බලන්නම්. කුඩුරු රෙකමන්ඩ් කරන එකනේ කරන්න අමාරුම වැඩේනේ. ඊට පස්සේ මොනවා හරි වෙච්චන් එන්නේ මගේ කරපිට. මම මං ගැන විතරයි චරිසහතික දෙන්නේ. බලන්නම් ඒ මම ට්‍රයි කරලා බලන්න. ලියා ගන්න තොර ලකුණු දාලා අකිරිය වාදේ යනු අකිරියවාදේ යනු කුසල් හා අකුසල් දෙකම ප්‍රතික්ෂේප කිරීමයි. කුසල් හා අකුසල් දෙකම ප්‍රතික්ෂේප කිරීමයි. ඊට පස්සේ ශාස්වත දෙවනික ශාස්වත වාදේ යනු ඔහොම වචනයක් ලිව්වා ඔයාලට මතක ඇති. ශාස්වත වාදේ යනු මොකද දන්නවනම් කියන බලන්න. ශාස්වත වාදේ යනු සදාකාලික වූ වෙනස් නොවන යමක්. සදාකාලික වූ වෙනස් නොවන යමක් ඇති බවයි. එද්ද තමයි නේද? සදාකාලික වෙනස් නොවන යමක් ඇති බවයි. මගුලක් කතා කරනවා සමුන සම්පදායත් වෙලාව. නියති ඊළඟ එක නියතිවාදය යනු සියල්ල කිසියම් නියමයක් අනුව සිදුවන බවයි. සියල්ල කිසියම් නියමයක් අනුව සිදුවන බවයි. නියම කියලා කියන්නේ සියල්ල කිසියම් නියමයක් අනුව සිදුවන බවයි. ඒ කියන්නේ මේ මේ අර අපි අපි කතාවේදී පුතේ විහාරයේදී කියන වෙන්න තියෙන දේවල් වළක්වන්න බෑ වගේ වචනයක් අපි භාවිතා කරන්නේ. එහෙම එකක් කියනවනේ. ඕවා අනේ කාටද නොවෙන්නේ ඕවා වෙන්න තියෙන දේවල්නේ කියලා. ඔය ඔය තැන අපි භාවිතා කරනවා ඊටාම ඉක්මනින් අපේ හිත හදාගන්න. නේද? ගෙදර කවුරු හරි කෙනෙක් ඇක්සිඩන්ට් එකක් කළා මැරෙනවා අපි හිත හදාගන්න අකර. ඕවා ඉතින් ගෙනාව ආයුෂ ඉවරයිනේ ඉතින් නේද? වෙන්න තියෙන දේවල් කාටද නවත්තන්න පුළුවන්? මදේ වයින් මරුණා පීතන් ඉටි සීල් කරලා ගේන්නේ වෙයි කියලා. එහෙම කී කියා හිත හදා ගන්නවා. අර කතාවටත් කියවනත් තියෙන ලෙඩා මලත් බඩ සුද්ධ වෙලයි කියන. හරිද මොනේ? උන් හැටියට මලම් දෙයි කියලා. අන්න ඒ වගේ තමයි. මිනිස්සු හිත හදා ආසන්න තැනකට වටේලා හිත හදා ගන්න. කරුමේ ගෙනාව ආයුස ඉවරයි. වෙලාවම කාට වුණත් යන්න වෙනවා. මරුව කතා කළා යන්න සූදානම් වෙලා ඉන්න ඕන. කරන ලද බීම් පව් අනුව තමයි හැමදේම වෙන්නේ. වාක්‍යම් වලින් මම කියනවා නිකට අත තියාගෙන. නේ? මොනවා කරන්නද පුතේ කියලා. එහෙම එකක් නෑ. උත්සාහය, වීර්යය, අදිස්ථානය, කැපවීම මත සියල්ල වෙනස් කරන්න බුණා. කියලා හිතන් ඉන්නවා.
ඊළඟට පොතේ අහේතු අප්‍රත්‍යවාදේ යනු පාඩම් කරලා තිබෙන්නේ නැත්නම් ඔයාලා ගොළු බලන්නේ වාගේ නේද? අහේතු අප්‍රත්‍යවාදේ යනු හේතු අප්‍රත්‍යවාදී යනු කිසිදු දෙයකට හේතුඵල සම්බන්ධතාවයක් නැති බවයි. කිසිදු දෙයකට හේතුඵල සම්බන්ධතාවයක් නැති බවයි. හේතුකෝ ඉබේ ඉබේ වෙනවා කියලා කියන්නේ හේතුවක් නැතුව කිසිදු දෙයකට හේතුඵල සම්බන්ධතාවයක් නැව ඉබේ වෙනවා වගේ එක. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ආකාස්මිකද? ඔව් ආකාස්මිකයි. ඉබේ කියන එකට භාවිතා කරන බුල වචනේ ආකාස්මික කියන එක. ඊට පස්සේ පොතේ භෞතිකවාදය යනු සත්වයා සතර මහා භූතයන්ගෙන් සත්වයා සතර මහා භූතයන්ගෙන් හටගෙන ඇති බව පිළිගැනීමයි. සත්වයා සතර මහා භූතයන්ගෙන් හටගෙන ඇති බව පිළිගැනීමයි. ස්වාමීන් වහන්සේ මෙහෙම ඇව්වට මුකුත් හිතන්න එපා. අජිත කේසකම්බලීගේ මේ භෞතිකවාදී ආකාරය මොකක්ද එතකොට ස්වාමීන් වහන්ස? එයාගේ පුතේ පටවියාපෝතේජෝ වායවට එකතු කරනවා අලුතෙන් තවත් ඉගැන්වීමක් නේද? ඔය කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස සතර මහා භූත භෞතිකවාදය. එහෙමද? මොකද අරයා පටවියාපෝතේජෝ වායෝ මේ සුඛ දුක්ඛ ජීව කියන හත සප්ත පදාර්ථවාදීන් පකුද ගච්ඡායන. එතකොට එයාගේ තියෙන්නේ සප්ත පදාර්ථවාදී භෞතිකවාදය. එතකොට අජිත කේස කම්බලේ ගිහින් බලුවොත් තියෙන්නේ සප්ත පදාර්ථ භෞතිකවාදී. එතකොට භෞතිකවාදයේ කොටස් දෙකයි. භෞතිකවාදී එහෙම ඔලුවට දාගත්තර කමක් නැහැ. ඊට වැඩිය සරලව මතක තියාගන්න භෞතිකවාදී කියලා කියන්නේ සතර මහා භූතයන්ගේ සත්‍ය සැදුම් ලදයි කියන එක. අතන සප්ත පදාර්ථයේදී වෙන්නේ මේ පදාර්ථ හත ස්ථීර වෙනස් නොවි පවතිනවා කියන එක. ආගෙන ඒකට නිත්‍ය අවිපරිණාමී පැවැත්මක් තියෙනවා. හරියට ස්තුතියි. ඊට පස්සේ පුතේ මේ උච්ඡේදවාදය යනු නැවත හට නොගන්නා බවයි. මරණින් ඔක්කොම අවසන් කියන එක බිව්වන් හිම මිනිස්සු කියන්නේ මේ කවුද බඳන්නේ අපායයිද දිව්‍ය ලෝකයේදී ලායි කවුද දන්නේ උපදීද කියලා එහෙනම් ඒක ටෝකන් නැ ඉන්නව නේද නිකන් නැවත හට නොගන්නා බවට කියනවා අපි උච්ඡේදවාදී කියලා. ආත්මවාදය යනු අවසානෙකින් ඉවරයි. ආත්මවාදය යනු භවයෙන් භවයට සත්‍යා සමග ගමන් කරන සත්‍යයා සමග ගමන් කරන වෙනස් නොවන ආත්මයක් ඇති බව පිළිගැනීමයි. වෙනස් නොවන ආත්මයක් ඇති බව පිළිගැනීමයි. ඔය වචන ටිකේ තේරුම් ටික දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්. හරිද? ආවාට ගියාට පාඩම් කරනවට වඩා එකක් සබ්ජෙක්ට් එකේ කියලා පැමිණීමේ නම් සම්භාරයක් තියෙන කෙනෙක් බවට පත් වෙන ඔය වචනාර්ථ විග්‍රහය බලාගන්න එක ගොඩක් වැදගත්. අන්තිම හරිද?
අන්තිමට කියප එක ආයසරයක් කියන්නකො ආත්මවාදය කියන පුතේ ක්‍රියාගත කෙනෙක් කියන්නේ භවෙන් භවයට නිත්‍ය අවිපරිණාමී ආත්මයක් ඇති බව. භවෙන් භවයට වෙනස් වෙන ආත්මයක් ඇති බවයි කියන්නේ. භවෙන් භවයට වෙනස් නොවන ආත්මයක් ඇති බව. හරි හැමදෙට. ලබන ආත්මෙත් ඔයා මගේම වෙන්නේ කියලා එහෙම කියන්නේ. මේ ආත්මෙත් ගැලවෙන්න බැරි ඉන්න මලහත් ඉලව්වා. ලබන ආත්මෙත් වරෙන්ක පෞගේම. නේද? හරි එතකොට සිද්ධාන්තයේ ඉවරයි අද මම අන්ති අවසන් කරනවා ලියාගන්න පූර්ණ කස්සප ගැන පූර්ණ කස්සප yes tell me අදිච්ච සමුප්පන්නවාදය කියන්නේ මොකද්ද අදිච්ච සමුප්පන්නවාදය කියලා කියන්නේ පුතේ මේ ආත්මේ දැඩි කොට විශ්වාස කිරීම වගේ අදහස ස්තුති ස්වාමීන් වහන්ස ඒ බමුණු සමහර විග්‍රහයන්ට හරියටම උත්තරයක් දෙන්න අමාරුයි මේකමයි කියලා තක්කෙට පූර්ණ කස්සප කියන ඩයලොග් එක ගැන තමයි කතා කරන්න තියෙන්නේ අපි එයාට මතු සම්බන්ධය අපි කතාව දාමුද දෙයිතනම මත සම්බන්ධය කතාව දෙන්න නම් හොඳයි කියලා මාත් දැන් ට්‍රැක් එක බැනගෙන ඉන්නේ. ස්වාමීන් වහන්සේ ජපාන් ගැන දන්නවද? ජපාන් කියන්නේ මොකක්ද නිමේෂ? ජපාන් ලැන්ග්වේජ් එකද නැත්නම් මොකක්ද අහන්න? ඔහාය ගොසයිමස් කියලා දන්නව, අතසිවා කියන දන්නව. උපන් ජපාන් විශ්වවිද්‍යාලේ මම දන්නේ නැහැ නිමේෂ ජපාන් නම් පොඩ්ඩක් ඔය කැම්පස් එකේ ඉගෙනගත් වචනයක් දෙකක් නම් දන්නව. ඒ හැරෙනකොට ජපානෙ ගැන දන්නේ. බුදු සමයේ උදාව නම් දන්නව ජපානට. BC පාඩමක් තියෙනවා. බුදු දහමෙන් පෝෂණය වූ ජපාන් සංස්කෘතිය. ඒක නම් දන්නව. සකුරා මල්, දෙවෙන්දරෝසන්, නොරිකෝසන්, මලගියත් කියන. මොකක්ද කරන්නේ? ඔයාලට ගුරුවරයෙක්ද ජපාන් හොඳ ජපාන් ගුරුවරයෙක්ද හොයාගන්න අවශ්‍ය. බලන්න පුතේ ගුරුවරු ඉන්න හොඳ ගුරුවරු ජපාන් හොඳ. මොනවාරි ගමනාවක් තිබුණොත් එහා මැසේජ් එකක් දාන්න අපි විනාඩි ගානකට කලින් පොඩ්ඩක් පන්තිය නතර කරන ඇති කතා කරපු ටික මොනට වඩා අවශ්‍යත් නැහැ 24 පන්තියනේ 23 රිංගල හිටියට ඉතින් නේද ඒ නිසා අපි අදට අවසන් කරමු අද මම ප්‍රශ්නයක් දෙන්නේ කිසත් ඉලියන් එකක් දුන්න නිසා අපි ඊළඟ දවසේ කතා කරනවා පූර්ණ කස්සප ගේන සබ්සාස්තුරවරු ඊට පස්සේ 24 ඇට මේ මාස නිබන්ධනය ගන්න පුළුවන් 23 ඇට නිබන්ධනයකුත් දෙලේ නැහැ ඒ වෙනුවට පන්ති ගාස්තු අඩු කරලා දුන්නා එතකොට ලබන මාස නම් ඒ වායි යථාතත්වයට පැවැත්වෙනවා 23 තීරිදා තීරි සහර විෂන් ක්ලාස් එක සෙනසුරාදා රාත්‍රී සුබුරුදු වේලාවට පවත්වන එදාට හම්බ වෙමු හැමෝටම පෙරවන් සර්ණයි සුබදායක රාත්‍රියක් වේවා මතු සම්බන්ධයි අපේ කතාව පෙරවන් සර්ණ ස්වාමීන් වහන්සේ